නාම රූප ආරම්භ කරමින් දේශනාව ඉදිරිපත් කළා. එන දේශනාව ඉදිරිමත් කරනවා නාම රූප දෙකෙන් රූපස්කන්ධයේ රූපයේ පිළිබඳව සමනය ලබාගෙන ඉදිරිපත් කළේ. එනදී සා නාමස්කන්ධයේ පිළිබඳව නාම කියන වචනේ පිළිබඳව කරුණු දැක්වීමයි අද බලාපොරොත්තු වෙන්නේ. මේ නාමස්කන්ධයේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් නිවන් ලැබීමට බලාපොරොත්තු වන සෑම කෙනෙකු විසින්ම ඇති කරගතිය යුතුයි. මොකද මේ නාමස්කන්ධයේ ආගිය අවබෝධය නැති නිසා මේ නාමස්කන්ධයේ තියෙන සුර පොන්නව අවිද්‍යාව ප්‍රඥාක වීම නිසා තමයි සංසාරයේ පුරා මෙතෙක් කල මෙරි මෙරි ඉදී ඉදී මේ සංසාරයේ අපේ දිගින් දිගට දුක් අනුභව කරමින් පැමිණි. ඉදිරියටත් එන්න මේ අන්න තේනවා. මේ නාමස්කන්ධයේ නියම සත්‍යය අරමුණු අවබෝධ කරගෙන මේ නාමස්කන්ධයේ තුළ පවතිනව අවිද්‍යාදී ආත්‍යාදී ක්ලේශ ධර්මයන් ප්‍රදීන කලේ නැත්නම් වේදනාව සංඥාව සංඛාර විඥාන කියලා. එතකොට වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය විඥාන ස්කන්ධය කියන ස්කන්ධ හතරම නාම ස්කන්ධයට අයත්න්නේ රූපේ රූප ස්කන්ධයට අයත්න්නේ. එතකොට මේ කරන බුද්ධජානන් මහන්සිය වෙනත් අවස්ථාවකදී පස්ස වේදනා සංඥා චේතනා මනිතකාර කියන වචන පහෙන් නාමයේ කියන හඳුන්වා දීක දෙනවා. එහිදී දැක්කන්නේ ඒ අර වේදනා සංඥා සංඛාර විඥාන කියන පදම හතරම තියෙන බව එදා අපි මේකට කියලා දුන්නා. එතකොට මේ නාමස්කන්ධයේ තියෙන වේදනා සංඥා සංඛාර විඥාන වල තියෙන අනිත්‍ය ස්වરૂපයේ දුක්ඛ ස්වභාවයේ අනාත්ම ස්වરૂපයේ පැහැදිලිවම නිවන් ලැබීමට බලාපොරොත්තු වන කෙනෙකුට අවබෝධ කරගත යුතුයි. මේ නාමස්කන්ධයේදී වේදනාස්කන්ධය කියන්නේ සැප වේදනා, දුක් වේදනා, මෙතරක් වේදනා කියන වේදනා තුන තමයි. ඒක විදාකාරී මේ වේදනා රැකීමා හැද රූපයක් වුණාට පස්සේ සැප සංපස්සේ ඇති වෙනවා. ඒ සැප සංපස්සේ නිසා ඇති වෙන වේදනාවක් තියෙනවා. ඇහැට රූප දැකලා තියෙන වේදනා, චක්ක සංකප්පජා වේදනා. ඒ වගේම කනට ශබ්දය හදුනට පස්සේ අපිට සැප හෝ දුක් වෙනදහස් වේදනාවක් ඇති වෙනවා. චෝත සංකප්පජා වේදනා කියන්නේ ඒ වේදනා ශේෂයේ ධම්ම සෝදාම් වුණාට පස්සේ වේදනාවක් ඇති වෙනවා. සැප දුක් නදාස් වේදනාවක් ඇති අතරින් කවරක් හෝ දිවට රසයක් හමු වුණාට පස්සේ වේදනාවක් දැනෙනවා. කයටත් වේදස්සක් හමු වුණාට පස්සේ වේදනාවක් දැනෙන කවරක් හෝ අධදින සිදෙනවා. මනස සන්න වේදාර මොන හම් වුණාට පස්සේ ඒ ඇති වෙන වේදනා තුනක් තියෙනවා. පරසත දුක් උපේක්ෂා නෙවේ. මෙතන කියන්නේ සෝමනස්ස, දෝමනස්ස උපේක්ෂා කියලා. එතකොට මේ මනසින් දැකෙන්නේ කායික දුක් කායික වශයෙන් කියන දුක් දෝමනස් නෙවේ. දුකක් නෙවේ. ඒක නිසා දෝමනස්ස කියන්නේ කායික වගේ සුඛයක් නෙවේ. මනස දැන්නේ ඒක සෝමනස්ස කියන්නේ උපේක්ෂා දැන්නේ මදාබ්බාවේ. මේ විදිහට වේදනා ප්‍රභේද තියෙනවා. විවිධ ආකාරයෙන් වේදනා විග්‍රහ කරලා දක්වන්නත් පුළුවන්. මේ පිළිබඳව මේ කලින් කලින් දක්වා ඇති තියෙන නිසා මේ යන්තම් ස්වභාවයෙන් මතක් කිරීමක් පමණයි කළේ. ඒකට වේදනා ස්කන්ධේ නාම ස්කන්ධයට අධ්‍යාත්මයක්. ඊළඟට සංඥා ස්කන්ධේ සංඥා කියන්නේ හඳුනා ගන්නවා කියන එකයි. මේ හඳුනා ගැනීම කොටස් හයක් තියෙනවා. පියහස් වෙන රූප හඳුනා ගන්නවා. කනට හෙන ශබ්ද හඳුනා ගන්නවා. නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස, කායට හමුවන විවිධ ස්පර්ශ, මනසට දැනෙන විවිධ හර්මෝන අපි හඳුනා ගන්නවා. මේවට පිළිගැනීම කියන්නේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොත්සබ්ද සංඥා සහ ගන්ධ සංඥා කියලා හඳුනා ගැනීම. ඉතින් මේ ඉන්ද්‍රියන් උට අරමුණු හඳුනාගන්න පස්සේ ඒ අරමුණු විවිධ විද්‍යාකාරින් අපි හඳුනා ගන්නවා. ඊළඟට සංස්කාර කියන්නේ සිතේ ඉඳන්ම සම්මාගයේ සිත තුළ පහළ වෙන ප්‍රසංගෝ අප්‍රසංගෝ ප්‍රසංග අප්‍රසංග දෙකම නෝනකොට සිතිවිලි පහළ වෙනවා නම් මේ සිතිවිලි වලට තමයි චිත්ත සංස්කාර කියන වචනේ පාවිච්චි කරන්නේ. මේකත් කොටස් හයක් තියෙනවා. රූප සංකේතන, ශබ්ද සංකේතන, ගන්ධ සංකේතන, රස සංකේතන, පොට්ටබ්ද සංකේතන සහ ධම්ම සංකේතන යන්තම් වශයෙන් එතනින් අදහස් තමයි රූපයක් දැනට පෙන්වන්නත් පස්සේ ඒ පිළිබඳ සිතිවිලියක් වෙන ඇති වෙන්නත් පුළුවන්. කලින් දැකපු රූපයක් හෝ දැන් දැකෙන රූපයක් හෝ අනාගතයේ දකින්ට යන රූපයක් පිළිබඳ සිතිවිලියක් වෙන්නත් පුළුවන්. ඒ වගේම
දැන් වසන ශබ්දයක් පිළිබඳව හෝ කලින් ඇසු ශබ්දයක් පිළිබඳව හෝ එහෙමත් නැත්නම් මනෝවිද්‍යාවේ අසන්නට යන ශබ්දයක් පිළිබඳව සිටීමේ කියන්නේ කොහොමද මේ සිටීමේ තමයි ශබ්ද සංකේතනා කියන්නේ මෙලෙසින්ම ගන්ධ සුවඳ පිළිබඳ සිටීමේට ගන්ධ සංකේතනා කියනවා සත්ත පිළිබඳ දිවට දැනෙන සත්ත පිළිබඳ සිටීමේට සත්ත සංකේතනා කියන්නේ කායද දැනෙන සත්ත පිළිබඳ සංකේතනාවට කියන්නේ පොත්සබ්බ සංකේතනා කියලා එවගේම මනසට දැනෙන අරමුණු පිළිබඳව තියෙන සංකේතනාවට කියන්නේ ධම්ම සංකේතනාව කියලා. මේ විදිහට සංස්කාර සම්බන්ධයේ ප්‍රධාන වශයෙන් කොටස් 6කට බෙදලා දක්වන්නත් පුළුවන්. අපි සිතන සිටිවිලි ওই කොටස් 6ට අන්තර්ගත වෙනවා. ඔයින් බැහැර කිසිම සිටිවිල්ලක් වෙනකොට සිතන්නට ඉඩනෑ. මොකද මේ සෑම සිටිවිල්ලක්ම මේ කොටස් 6ටයි ඇතුළත් වෙන්නේ. විඥානය කියන්නේ දැනීම කියන එකයි. විඥාන කොටස් හතක් තියෙනවා චක්ක විඥාන, සෝත විඥාන, ධර්ම විඥාන, ජීව විඥාන, කාය විඥාන, සාමනෝ විඥාන කියලා. චක්ක විඥාන කියන්නේ හැට රූපයක් දැක්කාට පස්සේ ඇති වෙන දැනීම. සෝත විඥාන කියන්නේ කන් ශබ්දයක් ඇසුනාට පස්සේ ඇති වෙන දැනීම. මේ විදිහට අනිත් විඥානවත් හිතා ගන්න නාසයට දන සුවඳ දැනනාට පස්සේ දැනීමක් ඇති වෙනවා. ඒකට කියන්නේ ධර්ම විඥානය කියලා. දිවට රසක් සම්මුණාට පස්සේ ඇති වෙන විඥානයේදී ජීව විඥානය කියලා ප්‍රකාශ කරනවා. ඒ වගේම කායට ලැබෙන ස්පර්ශ නිසා පහළ වෙන විඥානයේ ආය විඥානයයි මනසට වේද ධර්මන සම්මුණාට පස්සේ ඇති වෙන විඥානය කියන්නේ මනෝ විඥානය කියලා. මේ කොටස් හයත් මේ කොටස් ඔක්කොම කියන්නේ වේදනා ස්කන්ධයට සංඥා ස්කන්ධයට සංස්කාර ස්කන්ධයට විඥාන ස්කන්ධයට මේ ඔක්කොටම පොදුවේ අපි කියනවා නාම ස්කන්ධය කියලා. ඒකට තමයි නාම කියන්නේ. නාම රූප කියන එකේ රූප කියන වචනේ රූපස්කන්ධය. ලස්සනට රූපස්කන්ධයට කියන දෙයක්. මෙතන නාම කියන වචනේ ඒකට මේ ස්කන්ධ හතර සඳහාම පාවිච්චි කරන පොදු වචනයක් කියන එක තේරුම් ගන්න. ඒකට මේ නාම ස්කන්ධ හතර ක්‍රියාත්මක වන ආකාරයේ තේරුම් ගැනීම ඉතාමත් වැදගත්. ඒ දැන් අර මේ දක්වා කියපු කරුණු පොත්පත් වලින් හරි පහල මේ දැනගන්න පුළුවන් කේවල දැනගන්න පුළුවන්. නමුත් මේ ක්‍රියාත්මක කරන ආකාරයේ කායික වශයෙන් බොහෝ අවස්ථාවලදී එහෙම කියලා දෙවිලා නැහැ. ඒ නිසා ඒ කරුණු පැහැදිලිව අවබෝධ කරගත යුතුයි. එහෙනම් කපි උදාහරණයක් වශයෙන් ගමු. ඇහැට ප්‍රිය රූපයක් තමයි කරුණු ප්‍රිය කරන ලක්ෂණ රූපයක් දැක්කයි. මේ දැක්කාට පස්සේ පළමුවෙන් ඇතිවන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන අනුපිළිවෙලට ස්කන්ධ හතර දක්වා තිබෙනවා. අන්තිම ස්කන්ධය නේ විඥාන ස්කන්ධය. ඒ කියන්නේ ඇහැට රූපයක් දැක්කාට පස්සේ පළමුවෙන් පහළවන්නේ චක්කු විඥානේ විඥාන ස්කන්ධයේ ඇතිවීමක් ඇතිවෙනවා. පහළවන්නේ කියන්නේ විඥානේ තමයි ඇහැට ඒ රූපේ දැක්කාට පස්සේ ඊට පස්සේ රූපය අපි හඳුනා ගන්නවා. හඳුනා ගන්න පුළුවන් විවිධ ආකාරයෙන් මේක දෙකෙනි, නරකෙනි, ලස්සනෙ දෙනි, කැතකෙනි, කරුණේ, කරුණියක්. ඕනෑමකට හසුරෙක් මේතරේ විවිධ වේද විදිහට අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. එක එක්කෙනා බලන දෘෂ්ටි කෝණය අනුව ඒ හඳුනා ගැනීම වෙනස් වෙනවා. එතකොට මේ හඳුනා ගැනීමයි චක්ඛුඥානෙන් පසුව හැදෙනවා. විඥාන ස්කන්ධය. දැන් මේ රූපය හැට පෙන්වනවා. දැන් චක්ඛුඥානයක් ඇතුළත දැන් ඒකත් හඳුනා ගන්න. මේ හඳුනාගත් ආකාරයට අනුකූලවයි වේදනාවක් දැනෙන්නේ. ඒ ඇහැට පෙනෙන රූපය හොඳ එකක්, ප්‍රිය එකක්, ඉෂ්ට එකක්, කාන්ත නමක් එකක් කියලා අපි හඳුනාගත්තම සමන්ත සුඛ වේදනාවක් දැනෙනවා. ඒ විතරම ප්‍රිය රූපය වුණත් තවත් කෙනෙකුට නරක රූපයක් වශයෙන් දැක්වීම වන්නත් පුළුවන්. පතුරෙක් වශයෙන් නැත්නම් වෛරක්කාරයෙක් වශයෙන් කවර ආකාරයෙන් හරි අනිත් කෙනාට ප්‍රිය වුණත් තව කෙනෙකුට අප්‍රිය වෙන්නත් පුළුවන් මේ රූපය. එහෙම හඳුනා ගැනීම නිසා එතකොට රූපය කියන්නේ සුඛ වේදනාවක් නෙවෙයි දුක්ඛ වේදනාවක්. තවත් කෙනෙකුට ඒ රූපයම දැකලා සමමන්දරට භාවනා වෙන දිවිනේර තියෙනවා නම් මේවා අනිත්‍යයි දුකයි නාමයි කියන නැත්නම් මෙතන පංචස්කන්ධ ධර්ම කියලා එහෙමත් නැත්නම් මෙතන නාම රූප කියලා නැත්නම් දෙතිස් කුණ කොටස් කියලා නැත්නම් ධාතු කොටස් ආදී විවිධ වශයෙන් දකිනවා නම් ඔහුට උපේක්ෂා වේදනාවක් ඥාන සම්ප්‍රේත උපේක්ෂාවක් වේදනාවක් ඇති වෙනවා. තවත් කෙනෙකුට මොකක් වන්නේද ඒ රූපේ දැකලා තියෙන මනාපේ භාවයකුත් නෑ අපේ භාවයකුත් නෑ. ඔය නිකන් දැක්ක දැකීමෙන් තියෙන උපේක්ෂිත වේදනාවක් ඇති වෙනවා. ඒකට අඤ්ඤාණ උපේක්ෂාව කියලා කියනවා. ඥාන සම්ප්‍රේත නොවන උපේක්ෂාව. එතකොට මේ වේදනාව ඇති වුණේ සැප වේදනාවක් වේවා, දුක් වේදනාවක් වේවා, මනා වේදනාවක් වේවා. අර හඳුනාගත් රූපය අපි හඳුනාගත්තේ ධම්මාකාරයේ කියන අන්න ඒ ආකාරයට අනුකූලවයි කියන කරුණ තේරුම් ගන්න.
නැතුව මේ වේදනාව ස්වභාවික වශයෙන්ම රූපේ ඇයට දැකපු රූපේ තුලින් ඇති කර දෙනවා නෙවෙයි සමා හඳුනා ගන්න ආකාරයට අනුව මේ වේදනාව ඇති. මේ වේදනා ස්කන්ධය කියනවා පස්සේ ඉතින් අපි මේ වේදනක රූපයක් උදාහරණ දෙකක් ඉස්සන් පිය මනාවට රූපයක් එම නිසා ඒක කෙරෙහි සුඛ වේදනාවක් ඇති වෙනවා කියලා හිතමු. දැන් මේ සුඛ වේදනාවට ආසා කරනවා. තව තවත් සුඛ වේදනාවට ආසා කරනවා. දැන් මේ සුඛ වේදනාවට ආසා කරන නිසා ඒ දකින්නද රූපයේ තුන සුඛ වේදනාවන් ලැබිච්ච නිසා අර සුඛ වේදනාවන් ලැබුණට පස්සේ අර දැකපු දකින්නද රූපයේ පිළිබඳ නැවත සංඥා තියෙනවා. මේ ලක්ෂණ රූපයක් හොඳ රූපයක් අතන හොඳයි මෙතන හොඳයි ආදී වශයෙන් අර කලින් දැකපු සංඥාවම තව තවත් වැඩියෙන් වැඩියෙන් ඇති වෙන්නට පටන් ගන්නවා. මොකද සුඛ වේදනාවක් සංකේත රූපයක් පිළිබඳ පහළුනේ නැත්නම් අපි ඒක ආස්වාද කරන්නේ ඒකට ආස්වාද කරන්නේ ඒකට සංඥාවෙන් බැඳෙන්නේ. නමුත් ඒ දකින්නට රූපයේ පිළිබඳව සුඛ වේදනාවක් ඇති වුණාට පසුව ඉතින් තවත් සංඥාවක් එනවා නේ හොඳයි හරි ලස්සනයි ආදී විවිධ සංඥා තියෙන්න පුළුවන්. ඒකෝට වේදනාව නිසා සංඥාව දැනෙන්නේ. පළමුවෙන් සංඥාව නිසා වේදනාව ඇති වුණාට වේදනාව නිසා සංඥා ඇති වෙනවා. අනිත් ඒ ඇතිවෙච්ච සුඛ වේදනාව සංඥා ගන්නවා තමන්ගේ සිතින් මේ මට ඇතිවෙන සුඛ වේදනාව කියලා. ඒක නිසා වේදනාව නිසා සංඥාව ඇති වෙනවා. එතකොට අර වේදනාවට ඒ ආකාරයෙන් හැඟීමක් ඇති වෙනකොට ඒක නැවත නැවත ඇති කර ගන්නට ඕනේ ආදී වශයෙන් පකරන සිතිවිලිය තියෙනවා. මේ ඔක්කොම සංස්කාර ස්කන්ධයට අයත්දන්. ඒක ඇහැට තියෙන රූපේ දැක්කාට පස්සේ නාම ස්කන්ධේ ක්‍රියාත්මක වන්නේ ඔය ආකාරයට. පළමුවෙන්ම විඥාන ස්කන්ධය, ඊට පස්සේ සංඥා ස්කන්ධය, ඊට පස්සේ වේදනා ස්කන්ධය, නැවත සංඥා ස්කන්ධය, ඒ සමගම බැඳගෙන වාගේ සංස්කාර ස්කන්ධය දැනෙන්නේ. මේ විදිහට තමයි මේ සිතිවිලි ධම්ම ක්‍රියාත්මක වන්නේ නාම ධම්ම ක්‍රියාත්මක වන්නේ. අපි තවත් කනකට සමුගියම එතෙන් දෙයක ප්‍රමණ අනෙක් ඉන්ද්‍රියන් දඬා කරන්නට අවශ්‍ය නැහැ. ඉන්ද්‍රිය දෙකකට කතා කරාට පස්සේ මේකට අනෙක් ඉන්ද්‍රියන්ටත් එලෙසින්ම මේ ධම්මේ ක්‍රියාත්මක වන්නේ කියන කරුණ අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. එතකොට කනක සංඥාවක් ලැබුණාට පස්සේ කලමෙන් පහළවන්නේ දැනීමක් සෝත විඥානය කියලා එකට කියන්නේ. ඒ සෝත විඥානය ඇතුළත පස්සේ ඇහෙන ශබ්දය අපි හඳුනා ගන්නවා. ඒකට කියන්නේ ශබ්ද සංඥා ශබ්දය හඳුනා ගන්න. ඒ හඳුනාගත්ත ශබ්දයට අනුකූල වන ආකාරයෙන් තමයි වේදනාව කියන්නේ. කෙනෙකුට ප්‍රිය ශබ්දයක් තව කෙනෙකුට අප්‍රිය ශබ්දයක් වන්නට පුළුවන්. අපි හිතන ලස්සන කියලා හිතන සින්දුවක් ඇහෙනවා කියන්නේ ඒ සින්දුවම තව කෙනෙකුට අප්‍රිය එකක් වෙන්න පුළුවන්. ඒ ගායකාව වුණ ගායිකාව සමාන ප්‍රිය නොකරන සමාන කැමති නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒකට වෙන කෙනෙකුට යාචා කරන්නට ප්‍රියකම දෙයක් වෙනවා. ඒකට එකම ශබ්දය දෙදෙනාම හඳුනා ගන්න මේ ආකාර දෙයක් ආකාර දෙක විදිහකට ඒක නිසා අර හොඳයි ලස්සනයි වාදී වශයෙන් හඳුනාගත්තු තැනත්තාට සුඛ වේදනාවක් ඇති වෙනවා. සමහර විට නරකයි මේ දෙන්නන්නට බැහැ කියන හැඟීමකින් මිසෙය ශබ්දයේ පිළිබඳ හැඟීම ඇති කරගත්ත වෙනවාට දුක් වේදනාවක් ඇති වෙනවා කොහොමද නැත්නම් උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා කොහොමද අපි නාම සංකේත උපේක්ෂා වේදනාවක අන්‍යෝන්‍ය උපේක්ෂාවක් කලින් තියෙනවද කවුරුවට අනුකූල මේකට ඉස්සර ගන්න පුළුවන් වෙන්නේ කොහොමද ඒ නම් කිසිම භාවනාවෙන් දිනු කෙනෙක් නම් මෙතන ශබ්ද මාත්‍ර ඇති ඇති නැති නැති යනවා දැනීම ඇති ඇති නැති නැති යනවා මේ මම මාසනාවේ මගේ සැකීමක් නෙවි මේවා අනිත්‍යයි මේවා ඒකාන්ත වශයෙන් මනාල්පණිය ආදී වශයෙන් ඇති වෙනවා ඥාන සම්ප්‍රිත උපේක්ෂාව පාවෙයි නැත්නම් ඒ සංදේ කෙරේ ඇලීමක්වත් ගැටීමක්වත් නොවක් පල් නැති නැත්නම් සබ්දේ තේරුම්වත් ගන්නට නොහැකි කෙනෙකුට ඒ සබ්දේ වුණොත් ඔලේ නිකම්ම දහස් වේදනාවක් ඇති වෙනවා ඥානයේ එදිරනේ ඒක නිසා ඒක සංඥාන උපේක්ෂාවක් කියන්නේ මේ විදිහට ඒ හඳුනාගත සබ්දේට අනුකූල වන ආකාරයෙන් සුඛ හෝ දුක් හෝ නැඳහක් සැප දුක් නැඳහක් කියන වේදනා තුනක් අතරින් කවරක් හෝ ඇතිවන්නට පුළුවන්. මේ සංඥාවෙන් දැන් සුඛ වේදනාව හඳුනාගත්තාට පස්සේ අර සුඛ වේදනාව ඇති වෙනවා. ඒක නිසාම ඒ නැවත නැවත සංඥා තියෙනවා. අනේ මේ ශබ්දේ හොඳයි, ශබ්දේ මේ ආදී සත්වයක් හරින්නේ නිරිය ආදී වශයෙන් සංඥා තියෙනවා. ඒක නිසාම මේ ශබ්දයට ඇඳුම් කරනවා. ශබ්දයට ඇඳුම් කරනවා කියන්නේ ඒ පිළිබඳ ආස්වාදයක් ඇති වෙනවා. ඒවා කොහොම සංස්කාර සංවේදයට ගන්න. දැන් මෙතන ශබ්දයේ පිළිබඳ නාම ධර්මයන් පහළ වුණේ විඥාන සංවේදයේ පළමෙන්ම
ඊට පස්සේ සංඥාස්කන්ධය නැවත වේදනාස්කන්ධය වේදනාස්කන්ධය නිසා ආපසු සංඥාස්කන්ධය දැනෙන මේ සම්බුදම වාගේ කෙනෙකුට වෙන කරන්නට නොහැකි වෙන ආකාරයෙන් වගේම වගේ සමීපවම තියෙන සංස්කාරස්කන්ධය මේ විදිහට තමයි මේ නාම ධර්ම ක්‍රියාත්මක වන්නේ අපේ ඉන්ද්‍රියන්ට අරමුණු වුණාට පස්සේ නාසයට ගඳ සුවඳක් වුණාට පස්සේ දිවට රසක් වුණාට පස්සේ කයට වේද ස්පර්ශ වුණාට පස්සේ මනසට වේද ධම්ම ආරම්මන මුණ ගැසුණාට පස්සේ මතක් පිහිටස් වුණාට පස්සේ සිතේ ධම්ම නාම ධර්ම ඇතිවන ආකාරය අනුපිළිවෙල තමයි අපි ප්‍රකාශ කරන්නේ දැන් මේදී අපි තේරුම් ගන්නට ඕන මේ ඔක්කොම ධර්මතාවයන් නාම ධර්මයන් ඇතිවන්නේ තමන්ගේ සිත තුළ විනා බාහිර අරමුණු තුළ නෙවෙයි කියන කාරණය මොකද බොහෝ දෙනෙක් ඒ කරුණ දන්නේ දැන් ඇහැට තියෙන රූපයක් දැක්ක කියන උදාහරණයක් නැවත ගත්තොත් එහෙම ඒ රූපය දැකලා සුඛ වේදනාවක් ඇති වුණාට පස්සේ බොහෝ දෙනෙක් ආශා කරන්නේ අර ඇහැට පෙනෙන රූපේ කල්පනා කරන්නේ අය තමයි ආශා කරන්නේ ඇහැට පෙනෙන රූපේටයි කියලා. නමුත් සත්‍යයේ කාමයේ ඒක නෙවෙයි. සත්‍යතාවයේ තමන්ගේම වේදනාවට ඇලී සිටීමක් හේතු දෙකක් ඒක නිසා නාමස්කන්ධය තුළ තියෙන මුලාව අවබෝධ කරගත යුතුයි. නාමය ගැන අවබෝධයක් ලබා ගන්නට නම් නාමස්කන්ධය තුළ ක්‍රියාත්මක වන මුලාව පැහැදිලිවම තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. දැන් ඇහැට රූපේ දැක්වම ඒ උදාහරණය දෙකම ගෙනියන්නේ චක්ඛුඥානසිත පහළ වෙනවා දැනීමක්. මේක කාටවත් පොදි. ඒ කියන්නේ නුවණ තිබුණා නුවණ නැති වුණා භාවනා කරලා නොකලත් මාර්ගඵල ලැබලා තිබුණා බුදු වුණා සතේක දුණා සහත් වුණා කාටම නම් පැහැද රූපේ දැක්කාට පසුව ආලෝකය මනසිකාර සිතේ ක්‍රියාත්මක ක්‍රියාශීලී භාවය ආදී කරුණු ඔක්කොම ඒ විඥානයේ පහළ වීමට හේතු කරුණු ඔක්කොම තියෙනවා නම් අනිවාර්යයෙන්ම ධක්ඛිඥානෙට පහල වෙනවා. තමන්ගේ කැමැත්තට හෝ අකමැත්තට අනුව මේක සිදුවන්නේ හේතුන් නිසා හටගන්නා ඵල ධර්මයක් වශයෙන්. ඒකෝට ඒ ධක්ඛිඥානෙට අනිවාර්යයෙන්ම තමන්ගේ එකක් හෝ තමාට අයත් ධර්මයක්. ඒ තමාගේ හේතුන් නිසා හටගත් ඵල ධර්මයක් අනාත්ම ධර්මයක්. ඒ ධක්ඛිඥානෙ ඇතිලා නැතිලා යන අනිත්‍යෝ ධර්මයක්. එතකොට ඒක ගැන අපිට මේ සමාජයේ සිටේ තියෙන මෝහය හරි නැත්නම් සමාධිය අවිද්‍යාව හරි බලපාන කරුණක් නෙවෙයි චක්ඛුඥානෙ ඇති වෙන සඳහන්. දැන් චක්ඛුඥානෙන් පසුව ඇති වෙනවා කියනනම් දැකපු රූපය හඳුනා ගන්න සංඥා. මේක ඇතිවන්නේ අවිද්‍යාව තුළ නිසා. දැන් රහස්සෝ කෙනෙක් පැහැදිලි රූපයක් දැක්කා නම් මනම ආකාරයෙන්ම ඒ රූපේ හොඳයි ලක්ෂණයි කැතයි ආදී කොයි ආකාරයකින් හඳුනාගන්නේ දිත්තේ දෙස්ම සම්බයසිත කියලා බුදුහමඳුන් දක්වලා තියෙනවා දැකීම දැකීම මාත්‍රෙම නතර වෙනවා චක්ඛුඥාන මාත්‍රෙම නතර වෙනවා ඒ කියන්නේ ඒ පිළිබඳ සංඥා ඇති වෙනවා මෙයා හොඳයි නරකයි කැතයි ලක්ෂණයි ගැහෙනවා මේ කාලේ විවිධ සංඥා ඇතිවන්නේ ඒකා ජක්ඛුන් ඇතිවන්නේ ආයතයෙන් ඕනෑමකින් ඇති කර ගන්නට පුළුවන් නමුත් නිරායාසයෙන් ඇතිවන්නේ රහත් වූ කෙනෙකුට නිරායාසයෙන් මේ සංඥාවන් පහළ වෙනවා. රහත් වූ කෙනාගේ සංඥා ඇති නොවන්නේ අවිද්‍යාව නිරුද්ධ කරලා තියෙන නිසා. අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියන පස්සේ දෙකට පස්සෙලා තියෙන නිසා. අනිත්‍යය අවිද්‍යාව නිරුද්ධ කරලා නැහැ ඒ නිසා සංඥාව ඇතිවෙනවා. ඒක නිසා මේ සංඥා ඇතිවීමේ මූලිකම හේතුවක් වන්නේ සිතේ තියෙන මුලාව. සංඥාව ඇති වීමට පස්සේ අනිවාර්ය නැති හේතුක. ඒ කියන්නේ ඒකත් සම්පස්සේ මෙහිදී කතා කරන්නේ. ඒකත් සම්පස්සේ අනිවාර්යෙන් නැති හේතුක. ඒ තිබුණත් අවිද්‍යාව චේතන ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අවිද්‍යාව නිරුද්ධ කරලා නම් චක්ක සම්පස්සේ තිබුණත් උක සංඥා දැනတော်න්නේ. එහෙම නිසා ඒ සංඥාව පහළ වීමට හේතු පාදකන ප්‍රධානම කරුණ තමයි අවිද්‍යාව. පස්සේ ඒකට මුලින්ම නගින්න හේතුවන උපකාරක වන ධර්ම. එතකොට මේ සිතේ තියෙන මුලාව තේරුම් ගන්නකොට සිත තමයි නිග්‍රහ කළ යුතු දෙයක් මේ ලෝකයේ නැති බව තමයි අවබෝධ වෙන්න ඕනේ. මේ සිතට නැහැට තියෙන රූපය අපි හඳුන හමුණාට පස්සේ අපේ තියෙන මුලාවට මේ සංසාරයේ පොළක් නොයේ සාකාරයෙන් මේවා අපි හඳුනා ගන්නවා. ඒක ලක්ෂණයි කියලා හොඳයි කියලා ගෙන්නේ කියලා මිනිහ කියලා අතුරේ කියලා මිතුරේ කියලා දරුවේ කියලා නැත්නම් තමන්ගේම රූපයේ දෙවිසව වැඩනම් මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා මෙතන දෙවියෙක් එක්ක මාරේක මනුස්සයෙක් දිවතනෙක් කියලා විවිධ ආකාරයෙන් ඒ ඇහැට තියෙන රූප හඳුනා ගන්නවා.
මේ රූප හඳුනා ගැනීම නිසා සංඥා විපල්ලාපයකට පිටපත් වන සංඥාවේ මුලාව. සංඥාව මරීචිකෝපමා සංඥා මිරිඟුවක් වගේ කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ ඇත්ත වශයෙන්ම මිරිඟුව කියලා දෙයක් නෙමෙයි. නමුත් වතුර පිල්ල තියෙනවා වගේ පේනවා මිරිඟුවක් වගේ දක්වන්නේ. ඒකට මිරිඟුව කියන්නේ. එතකොට මේ සංඥාවෙන් අපි හඳුනා ගන්න දේවල් සත්‍ය වශයෙන්ම නෙමෙයි. නමුත් අපි එහෙම හඳුනා ගත්තම ඒක සංසාරේ පුරා ඒකෙන් අපි හැවතුනවා. සිතේ තියෙන මේ මෝඩකම සිත තුළ ක්‍රියාත්මකෝ මේ මෝඩකම තේරුම් ගත්තාට පසුව මේ මෝඩකම නිසා මේ සංඥාවෙන් මුලා වෙච්ච නිසා කොයි තරම්නම් සංසාරයේ අති ජීවිත සංසාරයේ පුරා ජරාති දුක් ජරා දුක් ව්‍යාධි මරණාදී දුක්වලට පත් වුණාද සතර පහ දුක්වලට ප්‍රේත ලෝකවල දුක්වලට පත් වුණාද කියන කරුණ තමයි තේරෙන්නේ. සංසාරයේ අනුමතක් බෝයම් වික්‍රේ සංසාරෝ මුල දක්වන්නට බැරි තරම් පුබ්බා කෝටින සංඥායක මුල දක්වන්නට බැරි තරම් නැති දෙයක්. ඒක කෙලවර මුලක් කියන්නේ තරම් බෑ. මොකද ඒ තරම් දේශ කාලයක් පුරා අපි මේ සංසාරයේ ඉදිරියට නැරි නැරි යන්නේ. මේ තරම් සංසාරික දුක් අනුභව කළේ මේ සංඥාවෙන් අපි මුලා කළ නිසා. නැත්නම් ජීව සිටේ තියෙන මුලාවට මේ සංඥාවෙන් අපි විවිධාකාරයෙන් හඳුනාගත්තා. දැන් මනුෂ්‍ය ශරීරයක් ගත්තොත් එහෙම මේ බඩේ ඇතුලේ ගත්තොත් එහෙම අසුචි පිළිලා දන්තකාන දුකන රමන මෝත්‍රා පිළිලා වම්මනි පිළිලා සමාවිත පණුව ගහන සමාවිත පිටසෙම පිළිලා දුකන රමන මේද පිළිලා යහන්තන් මත පිට හමකින් වැයිලා අසුචි මෝත්‍රා පිට වෙන මොකවත් සහිත දේවල් මහා වටිනා දේවල් සියක් සංඥාවෙන් මුලා වෙලා හඳුනාගන්න ඕවා උපාදාන කරගෙන අල්ලගෙන ආශා කරන බද්ධාගෙන සංසාරේ පුරා දැඟලුවා සංඥාවෙන් පරිතරන. එසේ සංඥාවෙන් පරිතරව සංසාරේ පුරා දිගින් දිගට එක දිගට මෙරි මනියාව මේක සිතේ තියෙන මුලාව මේ සිතට තියෙන මේ මුලාව හරියට තේරෙනකොට සමන්තම අවබෝධ විය යුතුයි. මේ සිතේ තියෙන මුලාව නැත්නම් සිතේ තියෙන ක්‍රියාදාමයක තරම් නිග්‍රහ කරයුතු දෙයක් මේ පිටේ තව කොතේ මොකදවත් නැහැ කියලා. ඔබද සමන්තේ යටින් යනවා. ඒ ශරීරයේ මඩු විටාමින් D න ඇතුලේ තියෙන දේවල් කුණු කන්ද මේක කට්ටු නාසන් දීවි ආදී පිළිච්චි මේවා දැක්කලා මෙතන ලස්සන ගැහෙනියක් සිටිනවා නේ ලස්සන ඉන්නේ සිටිනවා නේ තරුණියක් ඉන්නවා නේ තරුණියක් සිටිනවා කියලා හිතාගෙන මේවා අපාදාන කරගෙන ආශා කරන බලාගෙන කටයුතු කරේ. ඒකේ කටයුතු කිරීම නිසා නැවත නැවත සංසාරී ඉදිරියේ සතුට දුක් අනුභව කරේ. අර සංඥාවේ මුලා වෙච්ච එක. මෙතන ගැහෙනියක් ඉන්නවා, මෙතන මිනිහෙක් ඉන්නවා, මේක ලස්සනයි ආදී වශයෙන් මෙලා විතර. ඕකේ අනිත් පැත්තත් තමයි. අතුරෙක් ඉන්නවා, මෙතන නරක දෙයක්, අපවිත්‍ර දෙයක්, පිළිකුල් දෙයක් කියලා තමයි. ඇත්ත වශයෙන්ම අතුරු පේන අය බාහිර ලෝකේ නෙවෙයි ඉන්නේ තමන්ගේ පිට තුළ. අපිට යම් කෙනෙක් අතුරුකම් කළා නම් මේ පුද්ගලයා වෙන පැත්තක සිටින එක වෙනම දෙයක්. ඒ ගැන සිටිවිලි ඇතිවීම තමයි මෙතන තමන්ගේ අතුරෙක් කියලා කියන්නේ. සමන්ත ඒ දේ සමන්ත හතුරුකම් කර පුජ්‍යලයා පිළිමන් දැනීමක් නැත්නම් සිටිවිල්ලක් ඇති වෙන්නේ නැත්නම් සමන්ගේ సంతානය අනුව ඒ හතුරා ඒ පිටතට විද්‍යමාන වෙන එක නෙවෙයි. නමුත් ඒ පිළිබඳ සිටිවිලි ඇති වීම මෙතන තියෙන මේ සතුරු ගැන සතුරු ගැන සිටිවිලි ඇති වුණාට පස්සේ දුක් වේදනාවක් ඇතිවෙනවා. මේ දුක් වේදනාව සමන්ගේ සිටේ තියෙන මෝඩකමට සමන් නැත්නම් පිටන දුක් වෙනවා. සමාජ ප්‍රෝධයෙන් පිටිනා පිටිනා දෙවුලනවා. අතුරුකම් වලක පෙරදෙනවා. සවස් පරිජනින් වලට පෙරදෙනවා. මේව පෙරදෙන්නේ සමාජ සංසාරයේ බලෙන් බලයට ජාතියෙන් ජාතියට ගන්නවා. දිගින් දිගටත් එහෙම යන අවස්ථාවක්. මේ තියෙන මුලාව නොදක්ක මේක. සමන්ගේ තියෙන්නේ මේ මෝඩකමට සමන් වෙතින්ම හඳුනාගත්ත මේ සතරේ කියලා ඒකින්ම සමන් දුක ඇතිකර ගත්තා. ඒ දුකම තව තවත් තව තවත් ඉඳලා ඒ දුක තේරුම් ගන්නටත් නොහැකිව තවත් ඒ දුකම උපාදාන කරගෙන බලනවා. මේ විදිහට හරියට කරුණු තේරෙනවා. සමන්ට තේරෙන්න ඕන මේ සිිතේ තියෙන මුලාව පොලි කරන් විස්තර කරලා ධර්මයන්ට කියලා. සමහර විට එන්නේ මාස්කඩේ මේ දෙයදී මහා වටිනා වස්තුන් වශයෙන් කරපන්නේ. සමහර විට මේ දෙකකුණ කොටසෙන් ගෙම්පේටි මනස ශරීරය දිහා බලනවා. ඒක ඇතුලේ ගන්න කිසිවක් දෙයක් මේක මහා වටිනා වස්තුවක් කියලා අගේවත් දෙයක් කියලා සමාජ රත්තරන් කියන වචනේ පාවිච්චි කරනවා. ඒ විදිහට ඇදීමකට පස්සේ සමාජයේ පිටේ තියෙන මුලාවට ඒ මුලාවට පස්සේ නිකන් ඒකෙන්ම නතර වුණා නම් කමන්නේ
සංසාරික දුකට නැවත නැවත ඇදලා දාලා ජාති ජරා ව්‍යාධි ප්‍රපාත වලට ඇදලා දාලා සංසාරේ දිල්ලේව සතර දුකේ නිමස් නැතර මේ මහා සතර දුකට ඇදලා තරපු මේ ආකාරයේ මුලාකල සිටේ තියෙන මේ මුලාව මේ සිටේ සංඥාව කරේ තියෙන මුලාව කොයිතරම්නම් බහැරතලියට ධර්මයක්ද මේ කැටිච්චේට කොයිතරම්නම් සිටේ තියෙන මෝඩකමන්ද කියලා සමන්ට අවබෝධ වෙනවා. මේවා අපි කියනකොට තේරෙන්නේ නැහැ කියන කරුණ තේරෙන්නේ නැහැ. අමන්තම අවබෝධ වෙන අදවතටම තේින්නන්න ඕනේ කරුණ. එතකොටයි මේ කියන්නේ මොනවද කියලා මෙයාට තේරෙන්නේ. මම මේ හදවතින්මයි මේ කරුණ ඉදිරිපත් කරන්නේ. ඒකත් ඒ කරුණ හදවතින්ම දකින්නට පුළුවන් නම් පමණක් මේ කියන්නේ මොකක්ද කියලා මෙයාට තේරුම් ගන්න ලැබී පුළුවන් වේ. නැත්නම් ඒවා බුදු සංඥාවලට පමණක් තියෙනවද? එනිසා මේ විලාසය එක කරන්නේ තමයි තුනක් පසු හරි නුවණින් සමාධියෙන් කල්පනා කරලා අවබෝධ කරලා බලන්න මේ සංඥාවේ තියෙන මේ නාම ඡන්දයේ තුල පාලනාව සංඥා ඡන්දයේ තියෙන මහා භයානක ස්වරූපේ මොකද්ද කියලා. ඊටනම් විග්‍රහ කළ යුතු දෙයක් මේ කිස්සේම නැහැ කියන එක සමන්තම අවබෝධ කරගන්න ඕනේ. දැන් මේ සංඥාව ඇතුළත් පස්සේ මාතෘ වේදනාවක් ඇති වෙනවා කියන්නේ මේ වේදනාවට මුලා වෙච්ච නිසා තමයි මේ සෑම දෙයක්ම සෑම කෙනෙක්ම කරන්නේ. දැන් සුඛ වේදනාව විඳින්නට තියෙන ආසාව නිසා ලෞකික දේවල් හැම දෙයක්ම වාරි කරනවා. ඉගෙන ගන්නෙත් ඒක නිසා, රැකී රක්ෂා ගන්නෙත් ඒක නිසා, විවාහ අධිකරන්නෙත් ඒක නිසා, දූ දරුවෝ හදන්නෙත් ඒක නිසා, දේවල් දොරවල් ඉඩකඩම් ව්‍යාපාරා දේවල් ඔක්කොම කරන්නේ සුඛ වේදනාව ලබා ගැනීම. ශ්‍රේණියකදී එකක් හොයාගන්න කරනවා. මෙහෙම කරනකොට යන්තන්තර සුඛ වේදනාවක් ලැබෙනවා. ඒක තමයි කියලා ඉස්හාමින් ඉන්නේ නිසා සුඛ වේදනාවක් වශයෙන් එහෙට එක තියෙනවා. නමුත් මේ සුඛ වේදනාව නිසා සමන් සංසාරයේ ගැටිච්ච ආකාරයේ සුඛ වේදනා භාෂාව ශ්‍රීම කියන්නේ සාධිකරණ දුක් සංදේශාත්‍ය පිටතර ප්‍රයාත්මක වුණ බව තේරුම් ගන්නට බොහෝ දෙනෙකුට හැකියාවක් නැහැ. ඉතින් ඒ සමාසියව ඇහැට පෙනෙන රූපයේ තුනින් සුඛ වේදනාවක් ගෙන දුන්නේ තමන් මේ රූපේ හඳුනාගත්තු ආකාරයට අනුවයි ඒ සුඛ වේදනාව ඇති වුණේ කියලා. දැන් ඒ ප්‍රිය රූපයක් අපි දකින්නේ ඒ ප්‍රිය රූපයම අප්‍රයෝජනේ කවතන කියලා ඒ රූපෙම දකිනවා. අපි ඒ ප්‍රිය රූපේ දැකලා සුඛ වේදනාවක් අපේ චිත්ත තුළ ඇති වෙනකොට අර අප්‍රිය පුද්ගලයාට ඒ රූපෙම දැකලා තියෙන දුක් වේදනාව. එතකොට මේ සුඛ වේදනාව කියන එක තමන් නැති කරගත්තේ තමන්ගේම සිතින් පහළ වෙන ධර්මයක්. තමන්ගේම සංඥාව මත ඇති දෙයක්. එතකොට මේ සුඛ වේදනාව ඇති වෙලා පැවතිලා නැති වෙනවා. මොහොතක්වත් පවතින්නේ නැහැ. ඒ කියන්නේ සුඛ වේදනාව පවතිනට හේතු කර්ම තිබෙන තාක්කල් සමනක් සුඛ වේදනාව පවතින ඒ සුඛ වේදනාවට හේතු කර්ම තිබෙ නැති ගමන්ම සුඛ වේදනාවට එතනම ගිලී යනවා. එතකොට මේ නිරුද්ධ වේදියාට පස්සෙ සුඛ වේදනාව නැති වේදියාට පස්සෙ ඉරි අල්ලන්නක දෙයක් නැහැ, උපාදාන කරන්නක දෙයක් නැහැ. මේ සුඛ වේදනාව මම වේදනාවක් කියලා මුලාවට පස්සෙම සිටේ තියෙන මෝඩකම නිසා මේ සුඛ වේදනාව සැපක් කියලා මුලාවට පස්සෙම සිටේ තියෙන මෝඩකම නිසා ඇත්ත වශයෙන්ම සුඛ වේදනාව කියන්නේ මහා දැවීමක් පැවීමක් පරිලහයක්. දැන් මේ ඇට ඉදිරිපා ජීවිතයේදී අත්දකින්න තෝරන තරම් ලැබිලා ඇති බලවත් ප්‍රාණික සිටිල්ලක් එහෙම ඇති වුණොත් එහෙම සමාජයේ සිට කොයිතරම් දැවුණද පැවුණද තීක්ෂණද කියලා ප්‍රායක වශයෙන් කොයිතරම් දැවීමකට වෙහෙසකට පත් වුණාද කියන කාරණා මෙයාට සමහර තේරුම් ගන්නට පුළුවන් වෙයි. නමුත් මේවා මේ ලෝකේ මිනිස් හිතන්නේ මේවා සැක දේවල් කියලා. අර තුවාලයක් තියෙන මිනිහෙකුට තුවාලේ කහනකොට කහනකොට සැකක් වශයෙන් තේරෙනවා. තුවාලේ පත් කරනකොට සැකක් වශයෙන් තේරෙනවා. මොකද කැටිල්ල තිබෙන නිසා බුදුහාමුදුරුවෝ දැක් උපමාවක් මේක. එතකොට තුවාලයක් නැති කෙනෙක් මේ තුවාලේ තිබුණ තැනම අපේක කකුල යම් කිසි දැනක් එතන දාලා නියපොත වලින් කසනවා නම් ලින්නේ දුකක් නෙවෙයි. සැකක් නෙවෙයි එතන දුකක්. ඒක රස් කරනවා සැකක් නෙවෙයි එතන සැකකට ඇතුළන්නේ එන්නේ දුකක්. නමුත් තුවාලේ තියෙන මිනිහටේ රැකීම පැසීම සැපක් වගේ දැනෙනවා. නමුත් සැපක් මේ සත්‍ය වශයෙන්ම තුවාලේ නැති පුද්ගලයා කසනකොට නියපොත වලට හේරෙනකොට දුකක් දැනෙනවා වගේම තමයි අනිත් වෙලාවේ දුක ඒ පැතිල්ල තිබෙන නිසා දුක සැපක් වශයෙන් දැනෙනවා. ආම පරිලාහයෙන් දැවෙන පුද්ගලයාට ආම සංසාරයෙන් දැවෙන පුද්ගලයාට මේවත් සැපසප වශයෙන් තේරෙන්නේ නමුත් සමන්ගේ සිත තුළ ධම්මික සමාධියක් තියෙනවා නම් ඒ සමාධිමත් සිතෙන් සිත නිසල වෙලා ශාන්ත වෙලා සීතේ යපාදිනවා නම් ඒ පවතින අවස්ථාවේදී සමන් අත්දැකපු ලද අත්දකින ලද කාමයක් පිළිබඳ ඉහළම කාම ආස්වාදයක් ගැන සිතා බලන එක්කොටම සමාධියේ සිට ඕලාරික වෙන බර වෙලා දුකකට පත් වෙන ආකාරය දකින්නට පුළුවන්. ඇත්ත වශයෙන්ම මේක මහා දැවිල්ලක් කියලා තේරෙනවා.
හරියට කප්පෙච්ච යකඩයක් තමයි මේ තමන්ගේ කනමට කියලා පුච්චනකොට පිරිපිච්චි ටිකක් පිච්චි පිච්චි යනවා. මේ අර මේ සිටි යාවට පස්සේ සිට දෙයිදී දෙයිදී යනවා. රාගයෙන් පරිඩයිකෙට කියලා ඒක නිසා රාගයෙන් බැරිනවා කියලා කියනනම් ලෝක සත්‍යයට තේරුම් ගන්න බැහැ ඒක. ඒක තේරුම් ගන්නට බැරි නිසා නම් මේක සැපක් සැපක් කියලා කියනවා මහා විශාල දුකක් සිටේ තියෙන මුලාව නිසා. එතකොට මේ සිටේ තියෙන මුලාව නිසාම මේක මම විඳිනවා මගේ වේදනාව කියලා අල්ලගන්න. ඇත්ත වශයෙන්ම වේදනාව ඇති නැති යාම පමණයි ඒතර තිබුණේ. වේදනාව ඇතිලා ගියත් නැතිලා ගියත් සමන්ත සමන් කියලා කෙනෙක්ට නැති නිසා ඒකෙන් නැති වැඩක් නෑ. දැන් අපි හිතමු විනාඩි 5ක් තුළ වේදනාවක් විනාඩියක් හරි ගියත් කොච්චර වේලාවක් හරි ඒක වේදනාව විඳින්නයිද ඒක දැන් නැත්තරු නැති වේලක් ගියා. ඉතින් ඕක ඇතිුණයි කියලා නැතිුණයි කියලා සමන්ත කිව්වේ මොකද? දැන් ඊයේ අපි ඒක වේදනාව වෙන්න කියලා හිතමු විනාඩියක් දෙකක්. දැන් ඕක ගැන අහසට වෙන මේ වෙලාවේ කටයුතු කළා. දැන් මේ දාය බලන්නේ මොකක්වත් නෑ. ඉතින් මේ සුඛ වේදනා විනාඩිය දෙක තුන ඇති වුණත් එකයි නැති වුණත් එකයි මොකද ඔක එක්ක මේ හරේ. කිසිම කාර්යයක් නැති නිස්කාරෝ ධම්ම අකාරේ කාර්මජනෝ අකාරෝ ධම්ම සානවතෙන් අරගෙන මේවන් පැටලිච්ච ආකාරය. මේවන් පැටලිච්චේ කායේ පැටලිය ඇතරින්ම නතර වුණේ නෑ. සංස්කාර දුකකම බසින්නට තිබුණා. අතේ දිවේක සංස්කාරය පුරා ඇවිද 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 ආව. ඉතිරියට මේ ධර්මයන් හරියට දැකලා නිවන් අවබෝධ කරගෙන නැත්නම් යන්නට දෙනවා සංසාරේ පුරා. එතකොට මේ සුඛ වේදනාව කෙරෙහි ප්‍රවතියේ සිටී කියන මුලාව තමයි භයානක දෙයක්. දියකරු දෙයක්. මේ වගේම නිග්‍රහ කළ යුතු දෙයක්. තවත් ලෝකයේ තියෙනවා විතර Tamanthama තේරෙන්න තෝරන. ඒකද මේවා අත්‍ය වශයෙන් කරුණ පායෝග වශයෙන් කරුණ අධ්‍යක්ෂණය කෙනෙකුට ඒ ආකාරයෙන් තේරෙන්නේ සැයෙම කියේ නැත්නම් මේක නැති කෙනෙකුට තේරෙන්නේ දුක් වේදනාව තමයි ශරීරයේ පරිසිතට හරි දුකක් යන මේක තාපු ගමන්න මේ දුක් වේදනාව පැමිණෙන විට සමයකට ගැටෙනවා ගැටිලා දුක් වේදනාව යම් කිරියක් දෙරදුන්න නම් ඒකටත් ගැටෙනවා සමහර විට අස්තරණේ පවා ගැටෙනවා කකුලේ අම්ල අපි තමයි යන්තනෙට වැදනා කියලා මේකට හරි මේකේ දෙයක් ගැටෙනවා මේ කබල් මේකේ අර මේ අවස්ථාවේ කතා කරන අවස්ථාවක් තිබෙනවා. නැමේ මේක කිසිම හේතුවක් නැහැ එහෙම ගැටෙන්නේ. නමුත් සිිතේ තියෙන මෝඩකමට කිසිම හේතු සාධාරණයක් නැතුවත් ගැටෙන අවස්ථාවක් තියෙනවා. එතකොට ගැටීමට එහෙම ගැටීමනේ සාධාරණීයකම නෙවෙයි මම කියන්නේ. කිසිම හේතුවක් නැතුවත් ගැටෙන අවස්ථාවක් තියෙනවා කියන කාරණා කිව්වේ. එතකොට මේ ගැටීම නිසා සමන්ට විශාල දෙයක් ඇති වෙනවා. සමන්ම ඒ දුක පිටකරගත්තා. ඒ දුකින් සමන්ගෙම පිට පිටිනවා දැරෙනවා. ඉතින් මේක මෝඩකම පොලිස්තරන් දොරට තියෙනවා කියලා පස්සනා කරලා බලන්න. එහෙම බැලුවට පස්සේ තමන්ට තේරෙනවා මේ නාම ධර්ම තමන්. තමන් මුලාකද මුලාවට පත්තල පතරට ඇදලමපු තවත් ධර්මතාවයක් නැහැ නේද මේ නාම ධර්ම සම්පූර්ණයෙන්ම දාල පුච්චල හලු කරලා දැම්මත් නදී නේද කියන කරුණ තමයි අවබෝධ වෙන්නේ. එහෙම නැතුව මේ නාමය කියන්නේ සිතේ කියලා නැත්නම් වේදනා සංඥා සංකාර විඥානය කියන්නේ නාමය කියලා ඔය කරුණ ටිකක් පොත්වල කියලා කියවලා නැත්නම් දේශනාවකින් අහලා ඉගෙන බෑ. මේවා ප්‍රායෝගික වශයෙන් කියන ධර්මයේ ආකාරයෙන් කායමුපතින් අධ්‍යක්ෂක වෙනකොටයි අපි කියන්නේ මොනවද කියලා තේරෙන්නේ. එතකොට මේ වේදනාව ඇතුණාට පස්සේ මම කිව්වා ඇහැට පෙනෙන රූපේ තාත්වකලා කියලා. මේක සමාගයේ සිතේ තියෙන මුලාව නිසා මෝඩකම නිසා පිළිපිටේ ආදාමය. මේ නාම ධර්මයේ ක්‍රියාවේ ස්වરૂපයකට මේ මුලාවේ පැත්තේට. එතකොට ඇහැට පෙනෙන රූපේ දැක්ක අපි සිය රූපයක් උදාහරණයට ගත්තේ මේ රූපේ රූපේට Taman ඇලෙනවා. Tamanගේ සිත තුළ වේදනාව නිරුද්ධ වෙලා ගියාම මේ ඇහැට පෙනෙන රූපේ දෙක බලියම නිසා පහළ වූ සුඛ වේදනාව නැති ගියා නම් එහෙම ඒ රූපේ Taman ඇලෙන්නේ නැහැ. කිසිම ආකාරයෙන් ඇලෙන්නේ නැහැ. නැත්තම් කලින් Taman ඇලිච්ච සුඛ වේදනාවක් දෙන දෙවි රූපේතන දැන් ඒ පිළිබඳ යකටි මොන හේතුවක් නිසා හරි අපේ භාවයක් අමනාප භාවයක් ඇති වුණා නම් කලින් ඇලිච්ච රූපේ දැන් අපි ඇලෙන්නේ නැහැ දැනින්නේ. සමන් කියන වේදනාවට ඇවිල්න්නේ මේක දන්නේ මේක ධර්මයේ දැනගන්නට පිටේ තියෙන මුලාවට පැටිකමක් නෑ. මේ මෝහයේ මුලාවෙච්ච නිසා බාහිර ලෝකයේ කියන රූප ආරම්මන රූපාරම්මන උපාදාන කරගත්තා. බාහිර වශයෙන් තියෙන අජීවී වේවා සජීවී වේවා සමාසතෝ බාහිර ආයේදී කවර රූපයක් හරි උපාදාන කරගෙන කටයුතු කරන මොකදර වේදනාවට ඇවිත් නිසා දුක් වේදනාවට ගැටිගෙන සා දුක් වේදනාව දෙන අරමුණු දෙවේ අරමුණු උපාදාන කරගත්තා.
එතකොට මෙතන මේ බාහිර අරමුණු පැත්තක තියෙන අරමුණු පමණයි සමාධි සිත තුළ ක්‍රියාත්මක වන ධම්මතාවයන් නාම ධර්මයන්ගේ ක්‍රියාදාමයක් හැර මෙතන කිසිදයක් සිදුවන්නේ නැහැ කියන කරුණ පැහැදිලිවම තේරෙනවා. මන මේ තරම් කරන මුල් කොයිතරම් ගොංකමටද මේ බාහිර රූපවලට ඇලුනේ. මගේ සිතේම තියෙන වේදනාවට නේද මම මේ ඇලුනේ. මේ වේදනාව ඇති වුණා පැවතුණා නැති වුණා මේකට ඇලී යුතු ධර්මයක්ද? සංසාර දුක ඇති කර තීමට හේතු දුක් සමුදයක් වෝ මේකට ඇලී යමි කටයුතු කළේ කොයිතරම් මන් ගොංකමක නිසාද? මේ ගොංකම මේ සංසාරයේ පුරා තිබුණා නේද? මේක ඇත්ත වශයෙන්ම පහකලයක ධර්මයක් නේද කියන අවබෝධය අමාගේ සිතට පැහැදිලිව පෙනී යන විට මේ තරම් නිග්‍රහ කළ යුතු ධර්මයක් එක තරම් නිග්‍රහ කළ යුතු ධර්මයක් තවත් නැහැ කියන අවබෝධය සමාජය තියෙනවා. මේකට දැන් ධප්පු විඥානය ගැන කරන්න දෙයක් නැහැ. ඒක ස්වභාවික වශයෙන්ම හේතු වුන් කියන සාක්කල් පල ධර්මයක් වශයෙන් පහළ වෙනවා. සංඥාවට වේදනාවට සංස්කාරවලට අපි මුලා වෙලා කටයුතු කළ ආකාරය තමයි තේරෙනවා නම් තමන්ගේ මෝඩකම සමන්තම අවබෝධ කරගන්න පුළුවන්. මේ මෝඩකම කියන්නේ අවිද්‍යාව කියලා. මේ අවිද්‍යාව කියන්නේ බාහිර ලෝකයක නෙවෙයි බාහිර කොටපටක නෙවෙයි තමන්ගේම සිත තුළ තමන්ගේම సంతානය තුළ. ඒක දකින්නේ ප්‍රඥාවෙන්. ඒක කියන්නේ බාහිර ලෝකේ වූ බාහිර කොටපටක නෙවෙයි තමන්ගේම සිත තුළින් තියෙන සිත තුළ තියෙන ප්‍රඥාව ලෝකේ තුළින් ඒක දකින්නේ. ඒ නිසා මේ කරුණු පැහැදිලිව අවබෝධ කරගන්න බලන්න. එහෙම බලනකොට සමන්න තේරෙන්න ඕන දැන් රූපේ වේදේ විඥානේ වේදනාව සංඥා සංඛාර ආදී කොටස් මේ සෑම එකක්ම මම කියලා හිතුවා මගේ කියලා හිතුවා මගේ ආත්මය කියලා හිතුවා මෙතන මම ඉන්නවා ඒක නිසා මේ ඔක්කොම දේවල් සිදුවෙනවා කියලා මුලාවකට පත් වෙනවා මේ මුලාව තියෙන්නේ සමාජයේ සිට තුළ මේ මුලාව තිබිච්ච නිසා සංසාරේ පුරා ගමන් කෙරුණා ඉදිරියට ගමන් කරන්න සිදුවෙන මේ සත්‍යයක් සමන්න තේරෙන්නේ නැතුව මේ සෑම කර්ම අනිත්‍ය යන ධර්ම විඥාන ඇති වුණා පැවතුණා නැති වුණා වේදනා ඇති වෙනවා පැවතුණා නැති වෙනවා සංඥා ඇති පරිති නැති යනවා සංස්කාර ධර්ම සිටේද ධර්ම යන්නම ඇති පරිති නැති යනවා මේක මේ විදිහට කියනකොට මේ ඇයට තේරෙනවා දෙදින්දා ජීවිතයේදී මෙතෙක් කල් මේවා නිත්‍ය ධර්ම වශයෙන් වැරදි දෘෂ්ටියක එල්බගෙන කටයුතු කරන නිසා තමයි සංසාරේ පුරා මෙතෙක් කල් තැනි ඉතිගේකත් මේ විදිහට මෙයන්ද වෙනවා මේ අනිත්‍ය ස්වરૂපේ දකින්නට බැරි වන අනිත්‍ය වූ ධර්ම නිත්‍ය ධර්ම වශයෙන් හරගත්තු ගොමිකම සමාගයේ සිටතල තියෙනවා මේක කොයිතරම් මුලාවක්ද කියලා අවබෝධ විය යුතුයි මේවා ඒකාන්ත වශයෙන්ම දුක් වූ ධර්ම ඒ කියන්නේ සංඥාවල් ඇතිවීමම දුක පිට සංඥා විරහිත සමාධියකට පිටපත් කරගෙන ඉන්න පුළුවන් සංඥා නිරෝධයකට පිටපත් කර ගන්න පුළුවන්. සංඥා වේදිත නිරෝධයකට පිටපත් කර ගන්න සංඥා එකක්වත් නැහැ. නැත්නම් ඊළඟ ධ්‍යාන මට්ටම වල පිටපත් කරගත්තාම ඒ ධ්‍යාන මට්ටමේ පවතුනාල් සියුම් සංඥාවක් හරි වෙන සංඥා නැහැ. නැත්නම් කල සමවතන සමවදී සිටිනකොට ඒ කල සමවතන හා සම්බන්ධ නිවන හා සම්බන්ධ සියුම් සංඥාවක් හරි වෙන සංඥාවක් නැහැ. ඒනි කෙනෙකුට සිත තුළ තියෙන සාන්ත ස්වરૂපයේ නිවුල් ස්වરૂපයේ ප්‍රණීත භාවයේ සිතකය දෙකම නිවිල තැන්පත් කර සැනසීලා තියෙන ආකාරය අත්දැකීම පුළුවන්. එවැනි කෙනෙකුට සමන මෙච්ඡාකාර සංඥා ඇති කරගන්න දෙයක් එහෙම අර කයේ තියෙන සැහැල්ලු භාවයේ නැතුව කය ඕලාරික භාවයේද බර භාවයේද සැහැල්ලු භාවයෙන් බර භාවයකට පත් වෙනවා. සිතේ තියෙන සැහැල්ලු භාවයේ ප්‍රණීතිය සම්නතාදී නැතුව ඒක ඕලාරික තත්ත්වයට පත් වෙලා මහසබ්දයක් බවට පරිවර්තනය වෙනවා. මේකෙන් තේරෙනවා සංඥා ඇතිවීමම මහා දුකක් කියලා. සංඥා ඇතිවීම නිසා සංසාර දුකට ඇදලා දාපු නිසා සංඥාව දුකක්. සංඥාවේ හැර ඇතිවීමම දුකක්. කිසිම සංඥාවක් නැතුව ඉන්නට පුළුවන් නම් ඉතාම හොඳයි. අපි හිතමු කෙනෙක් ඉන්නේ නැති කලා කියලා. මේ සිහි නැති කරලා ඉන්න කාලේ පැය දෙකක් වුණා කියලා හිතමු. මේ පැය දෙක තුන ඇතුළත ඒ මනුස්සයාට ඒ සිහි නැති කර දැනස්සාට කිසිම ආකාරයේ සංඥාවක් එන්නේ නැහැ වේදනාවක් එන්නේ නැහැ සිතේදී එන්නේ නැහැ ඔය විතරව තියෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. එයා සිහිය තියෙන පස්සේ ඒ මනුස්සයා හිතන විවිධ කර්ණය ඇතිලා විවිධ වේදනාවල් ඇතිලා විවිධ සංස්කාරය ඇතිලා සංසාර දිග්ගැටෙන ආකාරයේ අවිද්‍යාව පාදක සංස්කාර ධර්මයන් ජනිත වෙලා සමහර විට රෝගී ජීවිතයේ ඉස්සෝ කෝදේ වැනි දේවල් ගන්නේ දෙයිදියේ සිටින්න සිටිනවා. සිතේ නිවිලාමම එපාන්ත සිත නැති බවම ප්‍රනීත සිතේ කරත් මේ මහා නිද්‍රා ප්‍රේත ධර්මතාවයක්. ඒක නිසා මේ සංඥා සම්දේ මහා දුකක් කියලා අවබෝධ කරගත්තේ.
ඒ දුක දුකක් වශයෙන් තේරුම් ගන්නට නැති කම නිසා සංඥා උපාදාන කරනවා. ඒකත් සමාජයේ තියෙන මෝඩකම නිසා උපාදාන තියෙන තාක්කල් නැවත නැවත ඒක දිවිදිමයි කියන්නේ. ඊළඟට වේදනාව. වේදනාව දුක් වේදනාව දුකක් කියන එක මේ එක අනිවාර්යයෙන්ම දන්න දෙයක්. නමුත් දුක් වේදනාව දුකක් කියලා දැනගත්තට තරහපි සමම්මැති කරන ඒ දුක සමම්මැතින තව තවත් තරහටි සුඛ දාන වෛරසිත තියෙන ක්‍රෝධය ඉච්ඡාද දැයි. ඒ දුකක් කියලා දන්නා තියෙන මෝඩකම නිසා තව තවත් මේ දුකම ඇති කරගන්න. සිතේ මෝඩකම සිතින්ම දුක ඇදලා සිතම දුක් වෙනවා. මේ මාවත්තා සනන්දෝටි දුක වේදනාවට නම් මම කියන්නේ කලින් දුක වේදනාව කියන්නේ ඒකාන්ත වශයෙන් දුක්ඛ දෙයක් කියලා දුක්ඛ සංදේශත්වයක් කියලා ඒකෙන් දුකක් ලබා දෙන නිසා දුක. මේක දන්නේ නැහැ මේ සිතේ තියෙන මේ සිතේ තියෙන මෝඩකමට දුක සැපක් වශයෙන් අරගෙන ඒ මුලාවට පත්ෙක් නිසා මේ විදිහට සංසාරයේ මං ගමන් කළා කියන අවබෝධය තියෙනකොට මේක කෙරෙහි පුදුම කලකිරීමක් ඇති වෙනවා. ඒ වගේම තමයි මේ සිත තුළ පහළ වෙන සංස්කාර. සංස්කාර විවිධ තත්ත්වයක සිටපත් වෙනවම නිවනට සිටපත් වෙනවා කියලා කියන සංස්කාර දකන සිතා. නිවන අරමුණු වෙනින් පවත්නාව සියුම් දැනීමක් ඇයි අනිත් සංස්කාර ඔක්කොම නැතුව නිවීමකට නිවන කියන්නේ. මේ සංස්කාර සංස්කාර විවිධ භාවයකට පත් වෙනවා. එක නෑ නිවනට සිටපත් කරගත්ත දිනකොට නිවනේ සුවයත් අනිත් වෙලාවේ නිකන් ලෞකික දේවල් කල්පනා කර කර ඉන්නකොට ඇති වෙන සිතේ ස්වરૂපයත් හා සංසන්දනය කළ බැලුවොත් සමන්තම තේරෙනවා සංස්කාර ඇතිවීම කොයිතරම් දුකක්ද කියලා. සිතෙන් නිවිද සැනසෙලා තියෙනවා නම් සංස්කාර විරහිතව පවතිනවා නම් සිතෙම සිතිවිල්ල පින්නටව තියෙනවා නම් සිතට කිසිම බලක් නැහැ දුකක් නැහැ පීඩාවක් නැහැ ඒ එකක් හන්දරයක් නැහැ. සිත ඔය සාන්ත උපනීත පැත්තට පසු වේ දැනීමක් බවට පත් වෙන පරිවර්තනය නේද එනවා කියන්නේ. ඒකෝට ප්‍රශ්න හුඟාවක් ඉතිරියා. නමුත් මිනිසන්ට ලෝක සත්‍යයට ඒක තේරුම් ගන්න බැහැ මේ සංස්කාර ගණිත වීම දුකක් කියලා. මේ දුක සැපක් කියලා හිතලා සංස්කාරම කොටස් කරගන්න. මේකත් එකේ තියෙන මුලාව නිසා සිටෝ ධර්මතාවයක්. එතකොට ඒක හරියට තේරෙනවා නම් ඒක සාපාලෝ සංසාර දුක හරියට අවබෝධ වෙනවා නම් මේක කොයිතරම් භයානක දෙයක්ද මේක කොයිතරම් නිග්‍රහ කළ යුතු දෙයක්ද කියලා අවබෝධ වෙනවා. විඥාන සංදේ ප්‍රඥාන දුක. අමාර කලින් කියලා තියෙන ඇති කරා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාට කිසිම දුකක් නැහැ. සැපකුත් නැහැ, දුකකුත් නැහැ, මොකක්වත් නැහැ. ඔය ඉන්නවා ඇත්තට. විඥානයේ පවතින නිසා තමයි මේ ඔක්කොම දේවල් ඇති කරන්නේ. විඥානයේ පවතින දේවල් තමයි කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා කරන්නේ, සැප විඳින්නේ, දුක් විඳින්නේ, සිතිවිලි ඇති කරගන්නේ, සංඥා ඇති කරගන්නේ, වේදනා අත්දැකීම ඔක්කොම. මේ විඥානයේ නපවැත්ම තියෙනවා නම් එතනයි ප්‍රාණය, එතනයි ස්වභාවය, එතනයි සැපය. නමුත් ලෝක සත්‍යයට ඒක තේරුම් ගන්නට බැහැ. විඥානයේ තේසත් අපවත් දෙයක් කියලා ගන්න. ඒක ඒ විදිහට සිතේ තියෙන මුලාව තේරුම් ගන්න නාමස්කන්ධය කියන්නේ කොයි තරම් දුරට මම මුලාව ගන්නද කියලා. ඊළඟට මේවා මමයි කියලා හිතුවා, මගේ කියලා හිතුවා, මගේ ආත්මයක් කියලා හිතුවා. මේක ඔක්කොම වෙලේ තියෙන අබ්බ බකපතරම මුලාව. විඥානේ ඇති වුණා හේතුන් නිසා නැති විදියක්. නැවත හේතුන් ඇතුළේ නැවත ඇති වුණා නැති වුණා. දැන් මේ කනට ශබ්දය එනවා. ඒක නිසා මේ ඇයි ඒක පිළිබඳ දැනීමක් ඇති නෝ නැතිද? සමස්තවාදයක් එනවා. ඒ පිළිබඳ දැනීමක් ඇති නෝ ඒකත් නැතිද? ඉතින් මේ හේතුන් නිසා හටපත් ඵල ධර්මයක් මම අහනවා මගේ යැපීම ඔය විදිහට කියනවා. නැත්තම් මට දැනෙනවා මා විවේචනය කළා කවුරු හරි එහෙම කළා නම් එහෙම හිතෙනවා. නැත්තම් මට ප්‍රශංසා කළා කියලා හිතෙනවා කවුරු හරි ප්‍රශංසා කළා. ඔය විදිහට ගලවෙදි මුලා වලට පත් වෙනවා මේ විඥානයේ නිවන සත්‍ය තේරුම් ගන්නට නොහැකිකම නිසා. ඉතින් මේ මෝඩකම Tamanටම තේරෙනවා කොයිතරම් කාලයක් පුරා සංසාරයේ පුරා මම මේ වගේ ප්‍රවතුනාද මුලා වුණාද අනේ සිටේ තියෙන බොම්කමේ මහත කියලා Tamanට පරිප්‍රමාණය කියලා Tamanටම තේරෙනවා. සංඥා කියන එක මා කලින්ම සේවා හේතුන් නිසා හටගත් ධර්මතාවයක්. පස්සේ තියෙන්නට ඕනේ අවිද්‍යාව තියෙන්නට ඕනේ ප්‍රදාවත්යෙන් කියලා කියනවා. මේ සංඥාවට ආවට පස්සේ මම හඳුනාගත්තා මගේ හඳුනා ගැනීම කියලා හිතෙනවා. හඳුනා ගැනීමක් හැර හඳුනා ගන්න කෙනෙක් නෑ. හඳුනා ගැනීමක් තියෙන නමුත් හඳුනා ගන්න කෙනෙක් නෑ. හඳුනා ගැනීමේ ප්‍රවැත්ම තමයි මම හඳුනා ගන්නවා කියන්නේ මගේ හඳුනා ගැනීම. මේක නොදත්කම නිසා මෙතන මම මගේ කියන ආත්මීය සංකල්පනාව ඒ සංඥාව තමයි පිටතට දැනෙන්නේ. සක්කාය දිට්ඨිය පහළ වෙනවා ඊළඟට ආත්මමානෙ දැනෙන්නේ. මේ සත්‍ය හරියට සමන්ද තේරෙනවා මේ මම කොයිතරම් මුලාවකට මේ හේතුඵල නිසා පහළ වෙන මේ බුදු නාම ධර්ම වශයෙන්ම දැනගන්නට නැහැ කියලා මේවා ආත්මීය හැකියාවකින් විතර ග්‍රහණය කියන එක කරුණ අවබෝධ වී ඇත. වේදනාව මම විඳිනා නෙවෙයි මගේ වේදනාවක් නෙවෙයි.
වේදනාවක් තියෙනවා විඳින පුද්ගලෙක් නැහැ. ඒ බව තේරුම් ගත යුතු කාරණාවක්. වේදනාවක් තිබෙනවා වේදනාව විඳින කෙනෙක් නැහැ. වේදනාවේ පැවතීමම තමයි මම වේදනාව විඳිනවා කියලා කියන්නේ. අපි හිතමු කකුලේ හරි අතේ හරි කොහේ හරි දැනෙන දුක් වේදනාවක් දැනෙනවා කියන්නේ. ඉතින් මම වේදනාව විඳිනවා කියලා හිතනවා. එහෙම හැඟීමක් තියෙනවා. එහෙම සංඥාවක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ වේදනාව දැනෙන තුරත් පැවතින වේදනාවේ පැවතීම විතරයි තියෙන්නේ. මේ මම විඳිනවා කියන්නේ හිතේ තියෙන හැඟීමක්. ඒ හැර වෙන දෙයක් නැහැ. ඉතින් මේ ලෝකයේ ඉන්න සත්‍යයන් මේවා තේරුම් ගන්නට බෑ. ප්‍රඥාවෙන් දැකිය යුතු මේ ධර්ම ප්‍රඥාව නැති අයට කොහෙත්ම දකින්න බෑ. ඒ නිසා මම වේදනාවෙන් නැහැ කියලා වේදනාව අල්ලා ගන්නවා. අනාත්ම ධර්ම ආත්ම ධර්ම වශයෙන් ගන්න. ඒ වගේම තමයි සංස්කාරවත් මගේ සිතිවිලි මම සිතනවා මට හිතන්නට පුළුවන් මට කල්පනා කරන්නට පුළුවන් මගේ ප්‍රඥාව මගේ දැනුම මම පඬිතෙක් ආදී වශයෙන් වේදාකාරයේ සිතන්නේ ක්‍රියාත්මක කරන්නේ මෙතනත් මේ හේතුන් නිසාම තමයි කල්පියාවලියක් හරි මෙතන වෙන දෙයක් නැහැ කියන කම තේරෙනවා නම් සම්මන්ත්‍රම තේරෙන්නේ තමයි මෙතෙක් කල මුලාවට පත් වී සිටපු ආකාරය කිසිම කෙනෙකුට කල්පනා කරන්නට බෑ මොළයේ ක්‍රියාසයලයන්ගේ ක්‍රියාදාමයේ නිසිපරිදි නැත්තම්. ඉතින් අපි හිතමු දැන් කෙනෙක් සීනටි ගන්න ඉන්ජෙක්ෂන් එකක් ගහම එන්නේ. සමහන් හිතලා මට හිතන්න පුළුවන් මගේ සිතිවිල්ල කියලා. අර ඒ ගහපු බෙහෙත මොළයේ සෛල මතට මොළයට ගිහිල්ලා ඒ මොළයේ ස්නායු පද්ධතියේ සාවකාලික අපර්ණන් භාවයට පත් වීම නිසා එහෙනම් පුද්ගලයාට හිතන්න බෑ. නමුත් මිනිස්සු හිතන්නේ මම හිතනවා මගේ හිතවිල්ල කියලා. සමන්දම තේරෙන්න ඕන මෙතන මේ රූප ධර්මයන්ගේ ක්‍රියාදාමයේ නොතිබුණා නම් මොලේ රූප කොටස් වල. ක්‍රියාදාමයේ නොතිබුණා නම් සමන්ද හිතන්නට හැකියාවක් නැහැ නේද කියන කාරණා. ඒතකොට මෙතන මේ රූපයයි නාමයයි දෙකේ ක්‍රියාදාමය තුනේ සිදුවන ප්‍රතිඵලයක් මේ හිතනවා කියන එක. කියනවා ඕන එකක් කල්පනා කරනවා ආදී වශයෙන් කියන ඒවා කොහොම එහෙමයි. නමුත් මේ මිනිසුන්ට තේරුම් ලෝක සත්‍යයට තේරුම් ගන්නට බෑ. ඒක නිසා මම හිතනවා මගේ සිතිවිලි මගේ සංස්කාර මම පින් කරනවා මම අපසල් කරනවා අපසල් අපසල් දෙකම කරන්නේ නැතුව මම ඉන්නවා ආදී වශයෙන් කතා කරනවා. කුසල් රැස්වීමක් තියෙනවා කුසල් රැස් කරන කෙනෙක් නෑ. අකුසල් රැස්වීමක් තියෙනවා අකුසල් රැස් කරන කෙනෙක් නෑ. සිතීමක් තියෙනවා සිතන කෙනෙක් නෑ. කල්පනා කිරීමක් තියෙනවා කල්පනා කරන කෙනෙක් නෑ. මතක් වීමක් තියෙනවා මතක් කරන කෙනෙක් නෑ. ඒවා හරියට තේරුම් ගන්නට බැරි මුලාව තිබෙන නිසා මේවට ආත්මයක් ඇටේ මමේ මගේ කියලා වැරදි දෘෂ්ටියක ඉබ්බන කටයුතු කරනවා. මේ ආකාරයෙන් මේ නාමස්කන්ධ හතරේ තියෙන අනිත්‍ය භාවයේ දුක්ඛ ස්වභාවයේ සහ අනාත්ම ස්වභාවයේ තේරුම් ගත යුතුයි. ඒ වගේම මේ නාමස්කන්ධය තරම් විග්‍රහ කළ යුතු ජීවිත දෙයක් තමයි නැති බව සමන්විතම අවබෝධ විය යුතුයි. මේ අවබෝධයේ සමාගයේ සිටින තමා ඉඳීම ඇති විදිහට අපි නිවැරදි අවබෝධය තුන මේක ඇතිවන්නේ. එතකොට එහෙම නැතුව මේක බලෙන් පොවන්නට කවන්නට පුළුවන් දෙයක් නෙවෙයි. මේ අවබෝධය ඇති වුණා නම් එහෙම සමන්තම තේනවා දැන් අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ සංස්කාර ඥාන ධම්ම නිත්‍ය වශයෙන් සිතුවාසෙන් සබෝසෙන් ඉඳස්සයි කියලා. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ නාම ධම්ම ලබා ගැනීමට හේතු පාදක වූ ඇහැට පෙනෙන රූප කන දැනෙන ශබ්ද ආදී අරමුණු අන්දසොන්දේ රසය කායයට දැනෙන ස්පර්ශ ආදී අරමුණු අපි ගාර ගන්නවා උපාදාන කරනවා අපි කියන්නේ සාමාන්‍ය පොත්පත්ෙන් ලෝකය ගන්නවා උපාදාන කරනවා ඒවා ඉතින් තම තමන් ලබා ගන්නට හිතෙනවා අගේනවා මේ දේවල් කරනවා සමන්ගේ නාම ධර්ම ක්‍රියාත්මක වීමක් හැර මෙතන වෙන දෙයක් නැහැ නේද කියන අවබෝධය ඒ ඇයි ඇති කරගන්නට බැහැ ඇහැට රූපයක් දැක්කාට පස්සේ අපි රූපයේ අගයන්නේ ඇහැට දැකපු රූපයට ආශ්‍රය කරන්නේ නැත්නම් ඒක ලබා ගන්නට ඕනේ සිඹ ගන්නට ඕනේ ලං කර ගන්නට ඕනේ තව තවත් නම් වැඩි කර ගන්නට ඕනේ අපි විවිධ ආකාරන්නේ අජීවීකෝ සජීවී රූප ගන්න හැටෙන් හිතන්නේ මේ රූපය තුළ ඒවා තියෙනවා කියන හැඟීම නිසා මෙතන රූපත් රූපාරම්මණයක් වශයෙන් මේක දර්ශනය වුණාට සත්‍ය වශයෙන් තියෙන්නේ සමාජයේ සිත තුළ පහළ වෙන නාම ධර්මයක් විතරයි. මම ඒක උපමාවක් මේ කියන්නේ නිදර්ශනයක් උපමාවක් නේ. අපි දවසක් ඉන්නකොට ඉස්සර මේ පෙර පාළියකින් සිදුවී තිබියක් ඇත් දෙක තියාගෙන ටිකක් සමාජයෙන් ඉන්නකොට සුදු පරිවියේ කීයේම දැක්කේ ඇත් දෙක හරියට පියවනවා එනවා වගේ දෙනවා හොටි අර කහ පාටක් තියෙනවා මේ ඇත් දෙකින් ඇරගෙන බලාගෙන තිනවා වගේ මේ පරිවියගේ සාමිතනේ මුලියේ දැක්කේ වෙන තේ
ඇත්තටම පරිවිය ඇහැට දකිනකොට සිදුවන්නේ ඔන්නෝ කියලා. මේක තේරුම් ගන්න බැහැ සමාජීය ඇඟිලි තියෙන කාරණා මුස්පත්යක. අපි ඇහැට කවර රූපයක් දැක්කත් ඒ දකින්නේ ඇහැට පෙනෙන රූප නෙවෙයි. සමාජීය සිත තුළින් ඇති කර ගන්නා නිමිත්තක්. එන දෙයක්. මේ නිමිත්ත සිත තුළම තියෙන දෙයක් ඒක නාම ධර්මයක්. ඇහැට පෙනෙන රූප කියන්නේ නාම ධර්මයක් කියලා අවබෝධ වෙයි. කනට ඇහෙන ශබ්ද කොහොමද දෙන්නේ? ඒ තනිකරම නාම ධර්ම කියලා Tamanටම තේරෙන්නට ඕන. ඒ ඇදෙන ශබ්ද පිළිබඳ සිටිවිලි ඇතුනේ නැත්නම් ඒ පිළිබඳ දැනීමක් ඇතුනේ නැත්නම් ලෝකෙ කොච්චර ශබ්ද තිබුණත් අපිට ඇති වැඩක් නැහැ. ඒ ඩායි කොච්චර මිහිරි ශබ්දයක්ද ඉතාලම කන්නකට ආවෙන ශබ්ද ඇති. නමුත් අපි ඒකේව එකක්වත් ඇහින්නේ නැහැ. එකක්වත් ඒව රූපන ශබ්දාරම නෙවෙයි. සඳහසවන්න ලෝකෙ කොච්චර තිබුණත් බැලන්නේ තමන්ගේ නාසයේ දැද්දා ඒ පිළිබඳ දැනීමක් පහළ වුණ සිතර ඒ ගඳසුවේ වටිනාකමක් තියෙනවා. නැත්නම් ඒක ගඳසුවක් කියලා දැනගන්න. දිවට දැනෙන රසත් එහෙමයි. කොයි තරම් රස ලෝකෙ තිබුණත් ඒක වැඩන්නේ තමන්ගේ දිවට ඒ රසේ ගෑවුණ සිතරයි ඒ පිළිබඳ දැනීමක් පහළ වෙන්නේ. එතකොට මේ අරමුණු කායද දැනෙන ස්පස්සත් එහෙමයි ඒ පිළිබඳ දැනීමක් පහළ වෙන්නේ නැත්නම් ওই ස්පස්ස වලින් කිසිම වැඩක් නැහැ. එතකොට මේ ඇහැට පේන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳසෝ දේසයන් රස කායයෙන් දැනෙන ස්පස් ආදී දේවල් බාහිර ලෝකයේ තියෙනවා නැත්නම් තමන්ගේ ශරීරයේ තමන්ගේ කායත දැනෙනවා අපි ඇඬුවා තියෙනවා ඒක තමන්ගේ ආධ්‍යාත්මික වශයෙන් ගත්තා ආධ්‍යාත්මික වශයෙන් හෝ බාහිර වශයෙන් තේරෙනා වූ මේ රූප අරමුණු ඒ ඔක්කොම නාම ධර්මයන්ගේ ක්‍රියාත්මක වීමක් හැර මෙතන වෙන දෙයක් නෙමෙයි තමන්ගේ සිත තුළ සිටිවි ටිකක් ඇති වෙන්නේ නැති නෑ මේක. ඒක හරියට තේරෙනවා මේ සිටිවි ඇති වුණා පැවතුණා නැති නැති මොකෝ. ඔය ඇති වුණාත් එකද පැවතුණා නැති නැති මොකක්ද ඒ ඇති ඇති දේවල් පවතින්නේ නැති වෙනවා. ඉතින් මොන රූපයක් තියෙනවද මොන සංඥාවක් තියෙනවද මොන ගඳක් තියෙනවද සත්‍යය ඔකයි. ඒක හරියට තේරෙනවා නම් බාහිර අරමුණු කිසිවක් උපාදාන කරන්නේ නෑ. රූපයක්වත් සද්දයක්වත් ගඳක්වත් රසයක්වත් පොට්ටබ්දයක්. ඒවා නුටත් මූඩකම සමාගේ සිත තුළ ක්‍රියාත්මක වුණා ක්‍රියාත්මක වෙච්ච එක මේ නාම ධර්මයන්ගේ යථාහත්ත්වය යථාහතරේ අවබෝධ කරගන්නේ නැහැ ඒක නිසා බාහිර අරමුණු මෙතන බාහිර කියන්නේ තමන්ගේ ශරීරයත් එක්ක බාහිර අරමුණු ඔක්කොම අල්ලගත්ත උපාදාන කරලා ග්‍රහණය කරලා ඒවා පිළිබඳ කායික වාචික මානසික ක්‍රියා කරලා අවිද්‍යා පත්‍යා ප්‍රාසංකාර ප්‍රතිසංකාර චිත්ත සංකාර කියලා එක්කන් කියනවා නේද දේශනා කරලා තියෙනවා අවිද්‍යාව නිසා කායික ක්‍රියා කරන වාචික ක්‍රියා කරන එහෙනම් මානසික ක්‍රියා කරන කායික සංකාර ප්‍රතිසංකාර චිත්ත සංකාර රැස්කන මේ විදිහට කටේට කියන එක සංස්කාරයේ තුළ දිගින් දිගට දිගින් දිගට ඉපදී ඉපදී මෙරි මෙරි මේකත් පැන්නේ ඉදිරියටත් ඡන්ද දෙනවා එදෙකින් මේව අවබෝධ කරගෙන මේවා නියම සත්‍යය අවබෝධ කරගෙන මේ ධර්මයන් ප්‍රහාණය කරලා සිත නිවීමකට පත් කරගත්තේ නැත්නම් එනිසා ඒ බාහිර අරමුණු කියන්නේ බුදු නාම ධර්මයේ කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට මා කීවේ මේ නාම රූප ගැන කතා කරගෙන යන්නේ රූපස්කන්ධය ගැන දේවාවේ කතා කරන මේ නාමස්කන්ධය ගැන මේ කතා කරන. දැන් මේ බාහිර අරමුණු සමංගේම නාම ධර්මයන් බවට පරිවර්තනය වෙන ආකාරයේ දැකිය යුතුයි කියන කාරණාවයි අවසාන වශයෙන් කියන්නේ. මේවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අවබෝධ කරගත යුතුයි. මේ නාම ධර්මයන්ගේ පැවැත්මම ඒකාන්ත වශයෙන්ම නිසා ප්‍රේත ධර්මයක් කියන එකත් අවබෝධ කරගත යුතුයි කියන කරුණේ මේ දක්වා මේ කරුණු අවබෝධ කරගත්තාට පස්සේ භාවනා කරන විට නාම රූප වෙන් කර කර භාවනා කරන්න පුළුවන් වෙනවා. නාම රූප පරිච්ඡේද ඥානය කියලා එකක් තියෙනවා. නාම රූප වෙන වශයෙන් දැකීමේ නුවණ කියන්නේ. දැන් ධර්මයක් වශයෙන් අපි හිතමු ආනාපාන සති භාවනා කරන ආසත් ප්‍රසාරණ කරන ආසත් ප්‍රසාරක කියන්නේ වායු ධාතුව මුළු කයම තමන්ට තේරෙනවා නම් ඉතින් වෙන එක හැදි වෙන එක ආදී ඒ ප්‍රසාරයකට සම්පූර්ණයෙන්ම රූපත් ඡන්ද ඒක රූප ඒක දකින සිත නාමය. ඒ සිත තුළ වේදනාවක් තියෙනවා සංඥාවක් තියෙනවා සංඛාරයක් තියෙනවා විඥානයක් තියෙනවා ඒ වෙන කරලා දකින්නට පුළුවන් මේ ආස්වාද කියලා සංඥාවක් ඇතිවෙනවා මේ ප්‍රශ්නාව ප්‍රස්තාවක කියලා සංඥාවක් ඇතිවෙනවා ආස්වාද ප්‍රස්තාවක එහෙම තියෙන වේදනාවක් නිසා අනුසුතුක වේදනාවක් වගේ එකක් දැනෙනවා ආස්වාද කරන විදිහට වේදනාවක් ආස්වාද කරනකොට නෑ ආස්වාද කරන විදිහට වේදනාවක් ආස්වාද කරනකොට නෑ මේ පිළිබඳ සිටි විපහල වෙනා විවිධ ආකාරයේ මේවා නිත්‍යයි දුකයි අනාත්මයි ආදී වශයෙන්ම කවර ආකාරවල සිටි මේ දී පහළ වෙන මේ නාම ධර්මයන්ගේ ක්‍රියාදාමය සහ රූප ධර්මයේ ක්‍රියාදාමය අවබෝධ කරගන්න.
දැන් තින්දින් හැටින් භාවනා කරනවා නම් තින්දින් රූපය උදර කොටස නමුදුනි භාවනා දෙකත්තේ උදර කොටසේ තියෙන ඇතුලේ තියෙන වායුදාස ඔක්කොම රූප කොටස සෝපස් කරන ඉඳගෙන සිටින ආමස්සන්දේ ඒ නාමයේ තුල තියෙන වේදනාව සංඥාව සංඛාර කියන ඒවා මේ මතයෙන් ගන්න භාවනා කරන ශබ්දයක් ඇහෙනවා නම් ශබ්දය කියන එකයි කලයි කියන එකයි සමන්ගේ රූපය ඒකෝට ඒ ශබ්දයේ පිළිබඳ දැනීම නාම ඒ දැනීම පිළිබඳ හඳුනා ගැනීමක් තියෙනවා ශබ්දේ නැත්නම් ඒ කියන්නේ ගැටීමක් ඇලීමක් දැනීමක් වෙන දෙයක් වෙන්න පුළුවන් වේදනාවක් ඇතිවෙනවා ඒ කියන්නේ වේදනා සංඥා සංකාර වෙනවා හඳුනා ගන්න මේ දැන් අපි දරන භවනා කරන සද බල කායික දුක් වේදනාවක් දැනනවා නම් අපි කරන සත් වෙනවා සද වෙනවා ආදි වශයෙන් සත් වෙනවා කියන්නේ තේජෝ ධාතුව සද වෙනවා කියන්නේ පඨවි ධාතුව ඒක රූපස් සම්බේ ඒක දකින සිත නාමස් සම්බේ ඒ වේදනාවෙන් පහළන වේදනා සංඥා සංකාර විඥාන මේවා මේ විදිහට දුක් වේදනාවක් දැනනවා කායික වශයෙන් අපි හිතන ඒ කායික වේදනාව දුක් වේදනාව දැනෙන රූප කොටස රූපස් සම්බේ ඒ දුක් වේදනාව හඳුනා ගන්නා සංඥාවකින් ඒ වගේම දුක් වේදනාව දැනෙනවා ඒ දුක් වේදනාව පිළිබඳ මේක නැති කර ගන්නට ඕනේ නැත්නම් මේක මම විසන්නට බැහැ ආදි වශයෙන් විවිධ සංකල්පන ඇති වෙන නිසා මේවා සංස්කාරක. මේ විදිහට නාම රූප වෙන් කර කර භවනා කරන පුරුදුන. අර කමින් කියපු අවබෝධයේ තියෙන. එතකොට මේ විදිහට භවනා කරනකොට නාම රූප ඔක්කොම වෙන් කරගෙන යනවා. දැන් නාම ස්කන්ධයක වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් හතරයි ගත්තේ. දැන් ඊට පස්සේ තමන්ගේ රූප ස්කන්ධය දෙකට අවධානය යොමු කරනවා. එම නාම රූප වෙන් කරගෙන යන්නේ අන්තිමට දැන් පංචස්කන්ධ ලෝකේ නාම රූප දෙකද අපි නාම රූපස්කන්ධ වෙනයි නාමස්කන්ධ වේදනා සංඥා සංකාර විඥාන කියලා. දැන් රූපස්කන්ධේ මොකක්ද කියලා සිතින්ම බලන ප්‍රඥාවේ සමාධි. එතකොට තවන්න තේරෙනවා මේ සිත තුළ ඉඳින සතහනක් මේ රූපස්කන්ධය කියන්නේ. සිත තුළ පහළ වෙන නාම ධර්මයන් මේ රූපස්කන්ධය කියන්නේ. මේ රූපස්කන්ධය කියන්නේ නාම ධර්මයක් මේ කියන හරි අවබෝධයේ පැහැදිලිවම තමයි මතේලා පෙන්වන ඒ විදිහට රූපස්කන්ධය සම්පූර්ණයෙන් ඝන කලවරක් වෙනවා වගේ නිවිලා දිවිද නැත්තටම නැති කියලා. එතකොට ඇතිවන්නේ නාම ධර්මයන්ගේ පැවුන පමණ. රූපේ පන්සම් බැලුවට සිතින් බැලුවට සිත වැටෙන්නේ තේරෙන්නේ නැහැ. ඒ නාම රූප වෙන වශයෙන් ඒකේ දැකීම තුළින් ඒක සිදුවන්නේ එතකොට රූපස්කන්ධයේ පරිච්ඡම නාම ධර්මයන් බව අවබෝධ වෙලා පෙනී යන තුළින් ඒක සිදුවනවා. දැන් නාම ධර්මයේ පංගාදිත්‍යය කියන්නේ මේක තමයි මම මේක තමයි මගේ ආත්මය කියලා ඒ විලාසය ග්‍රහණය කරන්න තියෙන එකම ධර්මයේ එකයි ඒක නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද කියලා බලන්න. කමන්තම තේරෙන්න ඕන මේක නිත්‍ය නෙවෙයිලා නැති කියලා යනවා. මේක තියෙනකොට මේ ධර්මයේ මේ මුරප්පන්න දෙහි භාවයේ දැනෙන ස්වරූපේ මේ නාම ධර්මයේ මගේ ආත්මය කියලා දැක්කා. දැන් මේක අනිත්‍යද කියලා නැති වෙලා ගියාට පස්සේ මම මගේ කියලා ගන්න මොනවද ඉතින් කියලා බලන්න. එතකොට තමන්ටම තේරෙනවා මෙතන ආත්මය කියලා ගන්නට කිසි දෙයක් නැහැ නේ. මේකත් විරුද්ධ වීගෙන සංස්කාර ධර්මයන් කියලා. එතකොට තවත් සිත් භාවයේ ඉඳලා ගැඹුරු සිත් භාවයකට වාසපත්ේ ඒකත් නිත්‍ය ධර්මයක්ද අනිත්‍ය ධර්මයක්ද ඒකත් මම මගේ කියලා ගන්න දෙයක් ඉතුරු වෙන දෙයක්ද නැති වෙන දෙයක්ද මේක මමද මගේද ආත්මද කියලා බලන්න මේ වටේ මේ පිටිතුරු හදවත තුනෙන් දෙන විට නිවනට සිතපත් වෙනවා. නාම රූප හොඳට අවබෝධ කරගෙන නිවනට සත්‍යයට පත් වෙන ආකාරයක් ඒකයි. එතකොට භවනා ගැඹුරින්ම බාහිර ඉගෙනගෙන දියුණු කෙරෙන්න නම් ওই තාත් වෙනේ. සිත නාම රූප වෙන වශයෙන් දැකිනකොට සංකීර්ණ සියුම් දැනීමක් බවට පරිවර්තනය වෙලා සියුම් දැනීමක් පොයිසක් පවතින. මොකක් මොකිටින දෙයක් හා නොබැලි සිතක් මේ සිත සියුම් දැනීමක් පමණයි. මේ සියුම් දැනීම මොකක්වත් සිතන්නට කාන්නට කියන්නේ මොකක්වත් නැහැ. මේ සියුම් දැනීමෙන් පරිබාහිර ඒවා ඔක්කොම බාහිර ධර්ම වශයෙන් දකිනවා. ඒක එතකොට තමයි දෙනවා තමන්ගේ රූපයත් පරිබාහිර එකක්. එනකරනාසේ දිවසාවේ ඔක්කොම පරිබාහිර වේවා. ඒවට අනුමම වේදෙන් තප්පු විඥාන සෝත විඥාන ආදී ඔක්කොම පරිබාහිර වේවා. වේදනා සංඥා සංඛාර ඔක්කොම පරිබාහිර වේවා. අර අජ්ජත්තික බාහිර ප්‍රවේදයේ සියොම් අවස්ථාව යටි ප්‍රකාශය. එතකොට ආධ්‍යාත්මිකයෙන් ගන්න තියෙන ඒකෙන් දෙන්නේ කොමන අනිත් ඔක්කොම මේ හේතුඵල මඟ ප්‍රයාම කරන පරිබාහිර ධර්ම. එතකොට මේ සියුම් දැනීමේ පැවැත්මම ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යයක් ඕකක් නැත්නම් හොඳයි කියන අවබෝධය තියෙනවා. ඒක දුක මේ පංචස්කන්ධ ලෝකයේ දුක පෙරතියෙමට හේතුව නිසා මේක දුක්ඛ සංදේ සත්‍යයක් කියලා පේනවා. මේ තමයි දුක්ඛ සත්‍ය මේ තමයි දුක්ඛ සංදේ සත්‍ය කියලා දකිනවා. එහෙම දකින පුද්ගලයාට මේ දුකයි මේ දුක්ඛ සංදේ සත්‍යයි පහහැරීමට අවශ්‍යකමක් තියෙනවා. මේක නැත්තටම නැති කරලා නිවැරදාන
නමුත් එයක් සිටුවට ඒක නිවල දාන්න බෑ. මේ සංස්කාර ධර්මයක් සමන්ත වන විදිහට නිවන්නට පුළුවන් දෙයක් නෙවෙයි. සමන්ත වන විදිහට නැති කරන්න ඇති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ ඇති මේ සම්බේ වේලාවට සතුටින් පුළුවන් තමන්ගේ රූපස්කන්ධයේ නිසි පරිදි ක්‍රියාදාමයේ තිබෙන ස්වභාවයද පවතිනවා. ජීවිතයේ රූපේ සාහනේ තියෙන ස්වභාවයේ තත්ත්වය පවතිනවා. ඉතී අක්ඛීගතයේ පද්මවි පැවතීම නිසා මේ තත්ත්වය පවතිනවා. ඒ කියන්නේ නින්දෙත් අද නින්දෙට ගිහිලා තියෙන දික රඩියන මේ මොකක්දන්නේ ඒකයි කියලා කිව්වේ. ඒකට ඒවා මත ප්‍රයාන්මක වන ධර්මතාවයක් මෙන්න මේක. මේ තත්ත්වයේ තේරෙනකොට මේ එකක් හරි නිරුද්ධ වුණා නම්, කයේ ජීවය පණටික නිරුද්ධ වුණා නම් නැත්තම් කය තුළ සිත ක්‍රියාත්මක වීමට හේතු පාදක වන ආකාරයෙන් පවතින කායේ ශක්තිය, ඒ කියන්නේ කායේ ක්‍රියාකාරී ශක්තිය නිරුද්ධ වුණාම නැත්තම් කර්මයට ඔබ පවතිනට හේතු කර්මය නිරුද්ධ වුණා. ඔය එකක් හරි නිරුද්ධ වුණා. ඔක්කොම හරි නිරුද්ධ වුණා. මේක නිවිලා යනවා. නිවිලා ගියාට පස්සේ තමන්ට තේරෙනවා දැන් මරණයට පත් වෙනවා. තමන්ගේ ශරීරයේ දැන් තියෙනවා මරණයට පස්සේ තියෙන ශරීරය තියෙනවා. මේ ඇයට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මරිච්ච ශරීරයයි මරණෙත් පෙරතිමුන් ශරීරය දෙක අතර වෙන. මරිච්ච ශරීරය අර පාණේ විරුද්ධ වෙලා ජීවිතේ රූපේ නිරුද්ධ වෙලා. එතකොට මමන්ටම තේරෙනවා මේ පණ මරිච්ච ශරීරෙනේ දැන් තියෙන ශරීරෙනේ මේ ශරීරේ මේ ප්‍රාණින්ම මායම් කරනවා. එතකොට ශරීරයේ සීතල මලකුණක් වගේ අන්තිම සීතල තත්ත්වයට පත් වෙවි සීතල තත්ත්වෙ ගියාවි. ඒකත් ගියාද අනිත්‍ය වනාත්ම සංස්කාරයක් කියනකොට නිවනට පිටපත් වෙන සියුම් දැනීම. සාහිත්‍ය නිවනේ දෙවියන් පදනගෙන සියුම් දැනීමක් එතන පාරයි. මේක පැවතීමක් මනෝ මුලාවක්. මේකේ පැවතීමක් මහා දුක. ඕක නැතිකමක් තියෙනවා නම් මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මේ ධර්මයේ නැති කරන්න ඕනේ කියලා නැති කරන්නට බෑ. ඒක අනවශ්‍යයි. සම්මතෝනේ විදිහට නැති කරන්නට බෑ. හේතු නිසා පහර ගන්න අර කලින් කියපු හේතු ඒ හේතු එකක් පන්නේ කියලා මේ ශරීරය සංස්කෘති වශයෙන් මෙන්නේ දැන් නැරෙනවා. නැරෙනකොට මේ සිත නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන නිසා මේ සිත තුළින් අර අවිද්‍යා සංඛා ආදී ධර්මයන් නිරුද්ධ වෙලා සංස්කාර විරහිත තත්ත්වයකට පත් වෙන නිසා ඒකට ගැට ගැහෙන සිතක් නැහැ. සුපදීන්නට ප්‍රසන්න විඥානයක් සිටින ධර්මයේ මේ සිත නිරෙනවා. මේ සිත නිරෙනකොට මේ දකින නිර්වාණ ධාතුවට මොකක්ද වෙන්නේ? ඒකත් නිරෙනවා. ලෞකික ලෝකයේ ලෝකෝත්තර ලෝකයේ දෙකම දිවී යාමක් සිදු වෙනකින් එහිදී ඇති වෙන සියුම් සාන්ත සීතල භාවයේද එහා යන්නට සියුම් සාන්ත සීතල භාවයක් නේ. නමුත් ඊටාම සියුම් සීතල දැනෙන ස්වරූපයක් ඉන්න එක නැති කාටවත් දැනෙන්න පාන එතකොට තේරෙනවා මේ නාම රූපයන් මැද පැවතීමම ඒකාන්ත දුක. මේවා මුල් ලෝකයේ පොතනකවත් මේ නාම ධර්මයේ කිසිසේත්ම නොපැවතී තමයි මේක නැත්තටම නැති නිවිලාම හැර වෙන සැපක් කියලා දෙයක් නෑ. මේ නාම ධර්මයන්ගේ නැත්තටම නැති වෙන ආකාරයෙන් නිරුද්ධ වීමමයි පරම සත්‍ය නැත්තම් දුකේ කෙළවර කියලා එක තේරෙනවා. ඒකයි දුක් නිරෝධය කියලා තියෙනවා. මේ දක්වායි කරුණ අවබෝධ කරගන්න මේක දුක් නිරෝධගාමී ප්‍රතිපදාවයි කියලා අවබෝධ වෙනවා. චතුරාර්ය සත්‍ය තමයි ප්‍රායෝගිකවම අත්දකිනවා. මෙලෙසින් ඉගෙන ඔතේ බල දැක්කේ වතුනක් අත්දකින්න පුළුවන්. මේක ඉස්සන්නේ සරල කරුණ ටිකක් වම්මයි අපි ඉඳගත්තේ ඔහා සම්බන්ධව කරුණ ප්‍රවාහයක් තියෙනවා නම් කියන්නේ තියෙන. නමුත් ඒවා කියන්නට අවකාශයකට කාලය අවකාශ දෙන්නේ නැහැ. ඊට වඩා ඒ කරුණු කියමින් ඒ තරම් ඵලක් ප්‍රයෝජනයක්වත් මේ ඇයට ගන්නට නැහැ. එතකොට මේ දක්වා මේ වෙනක කිව්වේ මේක මේ කියපු කාරණාවේ ධර්ම කරුණු කෙටි සාරාංශය අපි කියන්නේ. මේ දක්වා මේ ප්‍රකාශ කරේ දීවාරේදී නාම රූප ගැන කතා කිරීම ආරම්භ කරලා රූප සම්බේ සමනය කතා කරේ නාම සම්බේ කතා කරන්නේ නැහැ. ඒ නිසා නාම සම්බේ ගැන අපි අද විස්තරය කරේ. නාම සම්බේ කියන එකට පස්ව වේදනා සංඥා වේදනා මනිකාර කියන වචන පහෝ වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ ස්කන්ධ ධර්ම හතර ගණන් ගන්න පුළුවන්. දෙකින්ම කියන්නේ එකම දෙයක්. ඒ බව දීසේ දීවර දේශනාදී ඔප්පත තියෙනවා. එතකොට මේ වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මේවයි කියලා කෙටියෙන් හඳුන්වා දීමක් කළා. මේ ඇයි කරුණ ගැන ගන්න නිසා විස්තර කළේ නෑ. එතකොට මේ නාම ධර්මයන් ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන කාරණාවටයි වැඩිපුර අවධානය යොමු කරේ. ඇයට පෙනෙන රූපයක් ප්‍රධාන වශයෙන් ගත්තනම් චක්කු විඥානය ඇති වෙනවා, රූප සංඥාව ඇති වෙනවා, ඊළඟට චක්කු සම්පත්තිය වේදනාව ඇති වෙනවා, වේදනාව නිසා නැවත රූප සංඥාව ඇති වෙනවා, ඒ වගේම වේදනාව හඳුනාගෙන ඉන්න සංඥා ඇති වෙනවා, ඊට පස්ව සංස්කාර ජනිත වෙනවා. මේක තේරුම් ගන්නකොට මේ ඔක්කොම ධන්න වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවා අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව අවබෝධ කරගන්න තියෙන එකයි කියන්නේ.
එහෙම අවබෝධ කරගන්නකොට තමයි මේ සංසාර දුකට මේ තියෙන මුලාව නිසා ඇදවැටිච්ච ආකාරය තේරුම් අරගෙන මේ තරම් විග්‍රහ කළ යුතු දෙයක් ලෝකේ නැහැ නැති බව තේරුම් ගන්න. ওই භාවනාව හොවා දිනුන අය සතර නිධානය කිරීම සිතපත් කරගෙන සිතට සිතේ තියෙන දුක්ඛිත භාවය සිත නිසා දුක් විඳිනවා කියලා තේරුම් අරගෙන දිවිචිත්තං කියලා භාවනා කරනවා. දී කියන මාස්කන්ධිය දී කියන වචනේ නෙවෙයි සමා ධර්ම සියදුවම නින්දාපලිත පරිභාෂ පරිද්දන්නේ විග්‍රහ කළ යුතු පරිස වචනේ යන්තා කියලා මේකට විග්‍රහ කරන්න. ඒ තරම්ම බලපත්තද දීත්ම නින්දාපලිත ධර්මතාවය කියන එක සමන්තම අවබෝධය එකයි. ඒ අවබෝධ වුණාට පස්සේ මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන අරමුණු නාම ධර්මයේ කියන එක තේරුම් ගන්න. කලින් අපි රූපස්කන්ධය විස්තර කරන්නේ තමයි නේද? ශරීරේ ඒක නාම ධර්මය කියලා තේරුම් ගන්න. මේක තේරුම් අරගත්තාට පසුව භවනා කරන විට නාම රූප වෙන්කරලා භවනා කරන විශේෂයෙන්ම පංචස්කන්ධ ධර්මයන් දකින්නේ රූපස්කන්ධයත් නාමස්කන්ධයත් බවට පරිවර්තනය වෙන විට රූපස්කන්ධයේ නොගෙනී යාවි. ඊට පස්සේ කියලා නාමස්කන්ධයේ අනිත්‍ය නිරෝධය දැකීම නිසා ඇති වෙන මේවා අනිත්‍ය වූ දුක් අනාත්ම වූ සංස්කාර ධර්මයන් වෙන දෙයක් නොවේ කියන අවබෝධය තුළ නිවනට පත් කරගත හැකි කෙසේද කියන කම තේරුම් ගන්න. ඊට පස්ව පෙන්වන කරේ ටිකක් භවනා දියුණු කරන කෙනෙකුට ලැබෙන අත්දැකීමක් ඉස්සතුලෙන් ඒ ගැන අවදි කරන්න අවශ්‍ය නැහැ. ලැබෙන ප්‍රතිනෝද පරිණෝද ප්‍රතිසාරංශයේ මේකයි මිනිහනෝ පිළිකඩීම තුළින් මේ නාම රූප ධර්මයන් විනිවිද දැකලා දෙන් කරන දකින පුරන් සත්‍ය ලැබලා මේ නාම රූප ධර්ම තුළ සත්‍යයේ නැති බව පුද්ගලයෙන් නැති බව ආත්මයක් සිටියේ පුරුෂයෙක් කියලා දෙයක් දැන්නේ නැති බව තේරුම් අරගෙන ඉන් අනාන්‍ය ස්වභාවයක මේ අධ්‍යක්ලා මේ නාම රූප ධර්මයන් නිවිගිය නිවනට පත් කර ගැනීමට මේ ඇයට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් අපි මේ දේශනාව දෙන්නම කරයි. දෙවියන්ගෙන් දෙනවා පාසත්තාදීන් පාටිගෙන පාසත්තාදීන් මතා දේවානංගම ඉදතර පුදුන් තරන් මොදිස්සවයෙන් ලකන්දු සාසනන් ආපාසත්තාදීන් මේක සියලුම සංසර්ගයන් මේ අතර මෙල වේපත් කරලා යාපත වේවා ඒ වගේම නිවිනිසන කියනවා මේක සල්ගේ ප්‍රශ්නා වේවා අභිමානෙන් තෙලිස්ස නිසංගද්ධාපිකායනෝ සත්තාගෝ ධම්මෝ